හොඳයි පොතක් ගැන තනාව පසහන පොලොස්සන අධීර ආරම්භ කරට පේසුද්දානද නදවෙස්සරහන ආරාම්භ කරන්ට මත්ය මංහිතන පවා වැහෙනව කෙන හැනෝ නේද. වල වැස්සර ආරභ කන්න වත් මනකටුදාායක සිදය මතකාඩෝ මතක පොතගෙන කතාවක් වැටස්නාාන ආරම්භ කරන්නට මුල්ලනු පොතගෙන කතාවක් පොටන්ගල් තිපිත්ික සෑනු දෝකරකු මට සෑන දෛරයක් වුණු එවගේම මේ පටගන කතාවක් වැටස්ානට හැමදෑම ශක්තියක් වුණු අපේ menjulis ya tapi hadisi korona tak bisa tinggal taraga dari 2 menju karena atau berkas yanikme ama අපට දරාගන්න බැරි පොදවත් පුරන්න්න බැරි හිටසක් වේ කිය අපි කක්කා කරන ති ඒට ශෝක කාල කරනකමක් ඒග සහන්න පටන්ගම ඇත කනගාට වෙනවාවද පොප සහට ගොඩාක් පොට පිල්ිබදව සූතන ස්තරක් එීමමටු හැක පි බද වන්න තත්යාාවනවත්ම හිතනවා මේ බසල වෙන තට ලේරුගන් වැටිකිර. लारा बना री बागेनक YouTube चैनल सेराबा सुवकाश बाता कर वरसाने කृ्य මगने मबदान पू ्रමताक करो पुलि प्र්‍රධा स्त्यक स्ता කාले වෙेंगे पास बට प्र්‍රधाना दस््ठक विी मතුु करर् हो ल्द राख करනु हो प्र්‍රශ්න के होकरण पුව स्था पूर्ों निधासස बट टि वर्राने दिඔබ आधास ප नौකकरण අवस्थावद ඔබ माइक्रोफोन ्यउटක් करना ල බोमाद කමම අවथාව ම කsti අපහසු දවස්කීපයක් තම අප ඔක්කොමල්ල ගත කරමින් ඉන්න. එක කොයි පැත්තට කියන්න පෙරලේද කියලා හිතාගන්න බැරි වකවානො ද මේ වගේ වකවානුකින් දෙගැෙන තමයි නදීගේ නවකතාත නගේ නවකතාව කියලාකින් නොට රැඩිය අපි නවකතාය නමින්ම කතාකලත් ල් න්ඩා ට්‍රට් නවකත ගැන කතා කරන්න යන්න. හේතුව තමයි තැන් අපෞකිියෝද මේ වගේ අවස්ථාවන් ලංකා ඉතිහාසය තියෙන. අෞදාහරණකට ගත්තොත් කොළඹට ජපන් බෝම්බදාවෙලා හෙමනැත්තං වසංගත පැතිරිිච්ච අවස්ථාවල් දයෙනවා ඊට පෙර. ඊට පස්සෙක් දස් සමුසය පනස්තකේ හර්තාලයක් සුත වුණ ඊට පස්සේ ධන්මා පනස් නමෑ වගේ කාලෙජන කොළඹට අතිින් බල පැවෙන ැතිනොත් ලංකාවතම අනි පැත්තෙන් බලපාපු ජනවාර්ගික ගැටලු ඒකනිසා ඇති වෙච්ච කලකෝලා අහල තියෙනවා ඉට පස්සේ සමාන මුදදුරුව අදගේ ඇතුළ හැමතනම් මේ ඉට පස්සේ දැන් තව ගත්තොත් එහෙම හැත්ත එකේ කැරල්ලට මෙ දෙනවා ඉට පස්සේ කවුරුත්වඩිය මතක නැති හැත්ත නම හැත්තාට වගේ කාලවල මේ ජනවාර්ගික ටලු සසාහගැටුක්තින තුකම් කරුවන්ට සිම පහරදුන්න කාලේ එක වැඩි කතා කරන්නවත් නෑ එක ගුටිකාපුුව ඇතමා හිත අමාරුවෙන් කියන්නේ මේ කොටිම ගැහුවද කියරත් මතකනෑ මටරහොර මතකයි පොඩි කාලේ අරලු කණ්ඩුපනය හිටිය අම්මලගන්නේ මේ කඩුපන තේවත්තට ගහලා මේසුකිෙවල් කඩලා මෙ ඇරංගිය මේවා මතම්බැහැල්ලි මතකයි අපේ ලොකෝහමගේාරනට මේ අ ැිය කෝනද කියලා කම බැන ඇලෝව ගැත්ත මොද එතඉන්ට බැලගිය ඉල පස්සේ අසු තුනක්කාව ඊට කලින් අස්සුවේ විි්්‍රකාලගිනි තිබ්බා ඊට පස අස්සුව අටේ ඉද අස්සු නමේ වගේ වකවාන දිකටම ඇත මේ ඒ කාලයගත්තත් ජූලි මාසේගයන්නේ අනිවාරම විශචිදධ්‍යා ශිෂ උදන්නෙකත් මරණය එක අස්සු නමේ වෙනක අසතු අත්ත වෙනකා ම රුද්දකම ුලි සිගකත තන්ම නරක කාලය ඇගෙනක නරක කාලයක් කියයන්න මේ දයිගෝපගතාර්ථයකිින් ඒහෙ සවායා එකන වෙච්ච දේවල් පරොස්පෙක්ටීව බලට අම හම හම ුරුද්ම හමසක මොක්රවෙලා. ඊට පස්සේ තමයි අනිදේවල්මගේ නෑත දෙේවල්ම මදක් කරන්න න්න රාීත දේවලට කතා කර දැන් නදීගේ ව්‍යයා ගල්ඩන් ස්්‍රීතයන කතා කරන්නඒවගේ ප්‍රවේශයක් වන හේතුව තමයි ලංකාවේ. තිහාසේ පිළිබඳවගෙන කම අපි කතාගරන්න නවකතාවක් ඇතුළට ඉතිහාසය කොමදගෙන ඉතිහාසය නවකතාවට බද්ධ කරගන්න කහම කියන එක පිළිබඳ. ගල්න්ඩල් ත්‍රී් නවකතාව ලංකාවට අදාලවෙන්න කොහ ලංකා ගැන ලී ලා තියෙන කොම සහ මංඒකින් දැකපු යම්යම් ශේෂත්‍රයන් මොනවදවනත යම්යම්වට කියැන්නේ ඉම්ප්‍රශන් මොනවද කියයම් පරාව ලෝකයන් මොනද කියනකත ම පොඩ් කෝොගලත ක පෙදාගන්න උත්සාාර උදිසාලාකොන් පරිවතන එකරු මේ න නවකතාවේ පශ්චාත්ූතන පරාව ලෝකයේ කියලා පොතක් තියන එක ලිටියක් තියෙන පශ්චාතූතන සාහිත්‍ය ගැන. ඇ මොකද මේ කදාල කරන්න පශ්චාත්ූතන සාහිත්‍ය සහ පශ්චාතයකත හිත්‍යය ක දෙක් තියෙනවා දැ ෆන්ඩ ්‍රීට ඇතටම අපිට දෙගැන කතා කනෝට මේ දෙකම ගැන කතා කරන්න සිද. පැත්තකින් පශස්චාත් ූතන සහිතය කැනකතාගන ඇත් පශස්චාත රත්ි හිත්‍යය කක තා කකරන්නනවා මේක කතුවරිය රුසිය අනුතුවරගේ ලිපියයක් ඔහු පරිවත්තනය කන දීත එකද කියනවා තනිතැනි කතුවරයාගේ කාලින චිත්‍රයක් වර්ධනය වනයේ සමාජයක පව්තින සංස්කෘතික මාදිලිවට සමෝධානය පමණක්ටොව ද්ගන ලෞකිකත්දැකීමම් සහ කාලා අවබෝධය මගනීමෙක් හොඳර මතක දයන පොත කියට අපහො එ කියන්න පනිතනි කතුරයාගේ කාලින චිත්‍රයක් වර්ධනය වනයේ සමාජයක පවතින සස්පෘතික මාදිල සමෝධානය පමණක් නොව පුද්ගලික ලෞකික අදැක්කමම් සහ කාලාව බෝධය මගින්. ඉටවස්සය කරග නමේ ඉබ්ක ආශ්්‍රිතව සහ කාලය අශ්‍රිත මාදිලි දෙකක් තියෙනවා කෙල කියනවා ගොට ගන්නලස හුගේ ෝ ඇගේ කාලින චිත්‍රය ඇතුළු लेකකයාගේ සංකල් පීයකම ඔහුගේ හෝ ඇගේ නිමැවි මතුළ පක්ෂේපන වී පශ්චාත් තන පතුවරුන්ගේ ආේනික ලක්ෂණයක් වන්නේ කාලය පිළිබඳ ප්‍රවාර්ගේ ේවල සත්කාර යැතැන් විර පටිතේ පවතුනේ සැගු ආකාර එමෙන්ම මෙහිදියෙහි ප්‍රකාශ මානව හිම්සානෝ ජනය තුර අක් තාාවයක් දැකීමමතද හැකිී. මෙම බදන මතලවීම් පිළිබඳ පශ්චාත් තන කාරයක් නිර්වාචනයද. කට දැ ගලටනයම් කිසි කාලය පිළිබඳව තියන පොස්පෙක්ටවරක් මත මයි එ ෙනව කතාව එක එයා පොහොම පුග්ලවාද ආකාරකට හබන් වසිනකුත් පොඩි ආකාරයක නමුත්යායාගේ පස්පෙක්ටව්ුව ඊට වඩ පොදු කරගන්න කතම දැන කලා කෘතිය ඇතුළ සිද්ධ ව ොට ඉටක තමයි පටිතේසා කාලය සැලකුම් ලබන්න නේද මීට සමානාව. ජාත්නූතනවාදේද පටිත තුළ නියෝජනය කරනුයේ වෙනත් පටිත කට්ටලයකින් සමන්ිත දියහ කතයි වැදගත්ම එකන්නේ නවකතාව ඇතුළේ එකක විදි ටෙක් ස් හ ගුල් ඩාල්ටෝ ත්‍රීප් නවකතාව ඇතුලේ ද අපිට හම් වෙනවා ඇතරම ටෙක්ස්ට් වර්ග තුනා මට මට කියවෙන විදි කක් තමයි දුෘෂ්ටිවාදී ටෙක්ගැන හැමකේම දුෘෂ්ටිවාදයක් තියෙනව එකක. හැබ එක්කම යම්කිසි ආකාරයක දෘෂ්ටිවාදී විශ්ලේෂණය නොත්ඒ ඇතුළදී එපලො දෙවන එක තමයි අර කියපු එකේවල පුද්ගල අත්දැක ලෞකික අත්දැකම් සහිත ටෙක්ට එකක් එක අපිට දකින්න නම්බන තුංගන එක තමයි පොලිකල් ඉොමික් ටෙක් එකක්ත්ය එතර මේ තුුණ ඒකාබද්ධ වෙච්ච තැදි තමයි පුල්ෆන්ඩ ස් ප්‍රීට් කියන නවකත බිීම තකොට කෙනෙක් අආයහන්න පුළොන් මේ නවකතාව නවකතාවදද අදව ප්‍රශ්නා පී ගැනනිස් හට සාකච්චා කරන එතකොට ඒ වෙනස්කුද්ගලයන් සි වෙනස් ආකාරයට පරිකල්පනය ැනු ලබ ඒේක විද ලෞකිිකත්දැකින් පැහැදිි කරමින් කාලය පිළිබඳ පෞද්ගලිකත් දැකීමම විශෂවාධානයමු කර කල තමයි කියන්න එතකොට අපග නූතන ලෞකිකත්වය සංධාම භූමියයක් එහි වී කාලේ කළහකාරි බලවේගේ කාලය විදිමත් කිරීමට සහ පාලනය කිරීමට අද අවශ්‍යිතාවය සහ ආ සමඟ අරගරල කරව කිය මේක ලියපු ලකකාවගේ මම ත්‍යානා පෙදසෝ දකට දැන් මේකතාමම් ප්‍රවේශයක් විදිර ගන්නන්නේ දැයි හතුව තමයි මේ නවකතාව ආාවට පස්සේ නවකතාව ඇතරම මම තික දවසට පස්සේ තමයි මිලදී ගත්තේ මුල් දවසේ මම දැක්කෙත් නෑ ගොහම කියලවත් ක ු ක් ෂණ තිබ ුක්ෂ ෂයග තමයිම ගත්ත යකම පෙරලා බලන්න ගත්න්න ඊට පස්සේ මට දැනන දේවල්තිකක් තියෙන ඊට පස බම මූලිකවද කතා කරන දේවල්ටිකක් කියන්න දැන් පලවිනි එක තමයි මට කියන නවකතාවත් එක බොහොම අලංකාරික බහුල භාෂාවකි තමයි ලියේවෙලාති. එකදී සිංහල භාෂාව තිය සම්පූර්ණම ගැන රිත්ම ලක්ෂණ ඉතාම ස වි්‍යානකාආකාරයකින් සහ ලංකාරික සහ අලංකාරවත් ති කාරණ දෙකම ඇතිළේ. මේ නවකතාව යොදාගෙන තියනවා. එතනද ලේකිකාව උත්සහ කරනවා දැන් එක්තරාකාරයකින් බුගක් කලාවට දකින්නේ ලංකාව අකාර්ථ දී නවකතාාව න්නේ මොඩර් ලැන් ච්චක් ඇතුළේ. එක ඇම නිදහසෙන් පස්සේ ඇතිවෙච්ච හෝ. නැ නිහසට පෙරහෝ පාටශලා වන් අආශ්‍රිතක ගොඩනගච්ච සිංහල භාාව. එතකොට පාඨශාලාම සිංහල භාෂාවය තමයි මම මම යාමි මම කමි බල්ලා බත්කයි ස්ෆක්ෂයක තියෙන්නේ. තමුත් ඊට එහාගිය ඉංග්‍රීසි භාෂාවෙන් හෝ වෙනත් රෝපියබල් රෝමන්් භාෂවලින් ගත්ත විරාම ලක්ෂණ නැති භාෂාවකුත් අපිට තියෙනවා විරාම ලක්ෂණ නැති භාෂාවේ තිනය සම්ප්‍රදායන් දෙකක්. එක සම්ප්‍රදායක් තමයි අර කියන මහා සම්ප්‍රදාය එකන්නේ ිගත්තොත් සත්ධර්ම රක්නාවලිය හරි පූජාවලී හරි තියෙන මහා සම්ප්‍රදාය. ඊට පස්ස අපිට හම්බන චූල සම්ප්‍රදායක තියෙන භාෂාවක් තියන එකන්නේ රාජාවලිය එමනැ තමයි වන්නේ රාජාවලි වගේ කසඩ භාෂාවල ලි විච්ච පසද ගින වචනට සමාවෙන් ම වට ැම හැගීමක්. භාෂා දෙ අතර සංසධනය කර පුහ මර සද්ධර්ම රත්නාවලේ තියෙන උත්තුන්ග භාසාාවට වැඩි හරි වෙනස්සාආකාරයකින් තමයි අ අනිත් ඒවගේ ලිය වෙලා තියෙනෙ දැඟවටත් කියෙන ගිරන්ද සිංහල කියලා. බාාවගන්නන්නන වයා වෙන ඒටක කියන්න වෙන ද ිරන්ද සිංහල ලියච්ච ඒගේ අර විරාම ලක්ෂණයහෙමන එකත් ඉදි ගෝටති ගලාගෙනය නවා. එතකොට එක පාරට අගවරුහරි. තම කෙටිවා්‍ය තියෙන කෙටිවක් සහ කෙටියෙන් කියව සාහිත්‍ය තමයි හොඳ කියලා අපම කියන්න එහෙම සාහිත්‍යයක් තියෙන්න්න පුළුවන් එක පාඨශාලාමය හරහාපිට ලැගුණ දෙයක් එක නරක නැහැ එසේ නොවෙන සාහිත්‍යයක් තියෙන්න්න පුළුවන් සහ තිබිලා තියෙන එක දැන්ටත් ජීවමානයි අප තියන චිරන්තන සාහිත්‍යය ඇතුළේ එතකොට මේ මෙන්න මේ සම්ප්‍රදායන් දෙක එකට බද්ධ කරගණ්ඩ පුළු අංගන වෙලා පට ශාලායකයි අර චරන්තන සාහිත්‍ය ම කියැන ිරන්ධ සිංහල ලි ච කියන ඉන්දයානු භාෂාවන් සහ යාකරණය පිළිබඳව සීමාවන් නිය ගිය වෙලා. කෝට්වගේට පස්සේ අර දෙනි පලෙන් රාජසිංහගේ සමූහගාතනවලින් පස්සේ භාෂ මැරලා කියනෙ. කරැකගත් භික්‍ූ මිය ගියා ලගියවන්න මුට ම ෙට්ටි පනලගියා එද මේ ඔක්කොම වනකොට හරි අමාරු පලනය කරන්න. එතකොට ඒවන් නිසා භාෂාව යකාට ගිය. නමු ඒත් මිනිස්ස අතෑරය නෑ මේක් මිනිකේට් කරන්න නොතිව ියල තිබා. එතකොට මක නකත් නරකයි නමයි ඒ ලියල තිබීම නිසාතා අපි දන්න ගිරන්ධ භසාාව කියලට ගරන්සේ ගන්ත කියන එක ඒකෙමතේ නනේ ගැන ගන්ත කියන එක ගිරන්ද කියල තමයි කියවන්න. මෙ තමයි ගිරන්ද සිංහල ස්භාවය. එතකොට ඒක තමයි තිීනරම් එතන කෙරුවාය එතන කෙටු අය කියලා හැමතින් ර පක් කලාට රාජාවලී වගේ ඒ තමයි ඒ භාෂාව. එතකොට දැන් මංආයක ගැන කියගෙන ආපමසා කෙනට නමුත් අර පාඨශාලලා භාෂාවත් අර චිරන්තන සාහිත්‍ය භාෂාවත් අතරේ යම් කිසි. සමෝධානයක් කරන්න කවුරේ සමත්තු වනොත් එෙම එ ජයග්‍රහණයකට හේතුවක් වන සාහිත්‍යම ජයග්‍රණයක් හිම් සලබන. දැන්ඒ කරපුැනෙ. යථාර්ථවාදය ඇතුළ මංහිතන්නේ සමගෝ නිරක්ෂණය වෙන්න මාටි ත්කම් සිංහල එතකොට කේ ජයතිලකව වගේ අයර පාර්ටශාලා සිංහලය ඇතුළ තමයි යගේ නවකතාව භාෂාව. කරන ඇතුලෙද රචා ඇතු තමයි ගොළඟ නිර්මාණශිත ගොන්න චරිතකොටනැීමගේ ඒ ඇතුළ ලැංවේජක න මේ කරන්න සෙල්ල ලැංවේජගෙත්ත එක ලොකුම සෙල්ලම දාන කෙනවාහින සවනාව ගත්තේ ගේ විික්ෂණාවව සහිට පෙර සෙල්ලන්දාපු කෙන තමඩසිවා. තු මෙන්න මේ වගේ අවකාශයක් ඇතුළ තමයි වල්ෆන්ඩ ත්‍රී අපිට කියවන්න වෙන්න මොකද මේ අලංකාරයක බහුල බාසාාවක් එක්කාර භාෂා සමෝධානයක් එක් මේක ලියන්න ස්වියක් මට මේකෙදී කණගාටුව මේ කතුවරයා නැරිලා කියලා පටන්ගන්න දරල් වෙන්නේ මේ ස්ව්‍රක් ශත්‍රියයක් ලියපු හින්දා මේ කතිකාව කතිකාම ස්වරූපයම විශේෂම මේ පෙමිනිස්් කතිකාව ඇතුළ ස්්‍රීවාදීි කතිකා ඇතුළේ පොඩ්ඩක් කතා කරන්නන ඇතිදි ම කියන්නේ නැහැ කොහමටව ගම්ය කරන්නෙත් නදී ස්ත්‍රීවාදය එක්ක එමනැත් තම ශ්‍රීවාදයක්ක කියලා නමුත් කතාාවග ඩිස්කෝස ගත්තේරුම් ගැඩන සයාකාරය පෙමිනිස් ඩිකෝස ඇැතුු ඒතුව තමයි දැන් ශ්‍රීවාදී කතිකාව ඇතුළේදී අපි මූලික වදුනා ගත්තත්ය ම පිරි කියන්න සිද්ධ වෙන එකක් තමයි අර පුරුෂ කතිකාවේ තියන වලී සහ එහිතියෙන ඇනිලිටිකල් ස්ොභාව වෙනුවට රිජෙනරටව. ලියලි උපදවන්නා වූ ප්‍රතිනිෂ්පාදනය එම රිප්‍රඩක්ටවූ ලිප්‍රේශය එකක් තමයි ස්්‍රීවාදී සාහිත්‍යය කියල යම් කිසි දරපට අඳුරගන් දැන් එහෙම ඒ එක්තර කාරක අඳුනාග දමම කැමති ඒකට ඒ අඳුනාගැනීම කරන්නෙකොට ඇඳනාගැරීම කරද්දී දැන් වල්ෆන්ඩල් ස්ත්‍රට් එක ඇතුලෙදී භාෂාමය හරභයහ එක ඒ යො ගැන්න නිසා ම කියපුර කලාප තුුණන එක යිඩියෝජයක පර්සන ක්ස්පිරියන් එක සා පොලටිකල් ගන්දර මේ කාරණතුන නදී අතින් ලියවෙන්න.ෆෙමිනිස්ට මේ ස්්‍රක්ෂයකක් ඇතුළ නෙමේ ඒක ඇත්තටම නැස්කිලී ්‍රක්ෂයකක් ඇතුල තමයි ලියවෙන්න පිරිමි ියනනා කාරෙන් තමයි ලියවෙන්නට ඇතකොට. ප්‍රශ්නය අපි මතුන ොුමයා ගෑනයෙක් නම් ොකද ලියෙන ලංකාවට පුරුදු ගෑැනු සාහිත්‍යය කියලා පුද්ගලකේන්ද්‍රීයේ චරිත වටාලිය වෙච්ච උගක් කලාටේ චරිතයේ සස්භාවය විශ්ලේෂණය කරන චරිත්තයේ දුක්කිත භාවය හෝ චරිතය පීතිමත් භාවය පිළිබඳවෝය චරිතය කරුණා බරිත භාවය වගේ දේවල් ලිය වෙන නවකතාකමයි අපිට පුරදු. එ විශ්‍රේෂණත්මක නවකතාවක් දිහට නෙමෙයි අපි අතරට එන්නේ ොකද හේතු මතැන සුනත්‍රක්කගේ වනත් සඳන්ගිරෙන් පස්සේ ඒ විශ්ලේෂනාාත්මක ස්වභාවයක් වෙනස්සලාගේ සංස්ලේෂනාත්මක භාගක් කන සංස්ලේෂණාත්මක එක තමයි මගැන අර ස්ත්‍රීකතිකාවට නො කියලා නමුත් නදීගේ කතාව රුන්ඩ ත්‍රී් තාමත් අතරලායින්න මේ විශ්ලේෂනාත්මක ඇතුළ මොද දෙකකාර පොලිකල් එකකනමික් ඇනලසිස් එකක් ලංකා පිළිබඳ සපේන හිද. කොට දැන් මේ පටන්ගන්න කොට සසාහ මේ කතා පිළිබඳව නම් ම කියන්න යන්න නෑ එක කියවා බෝධ කරගත යතුති කරතා මම් විශ්වාස කරන්න නමුත් මේ මේ පවලක් ඇතුල තමයි මේ කතා සිද්ුවේ ැබයි පවුල ගනතාව කියන්න කලින් මම සිවානන්දන්න පොට්ක් නැවත කෝට් කරන්න මොකද මට පුරුදු මේ තැනකින් ම මේට ප්‍රවේශ වෙන්න කැමති එක තමයි මෙන්න ඔහු ඔහු මේ නවකතාව පටන්ගන්න කලින් මතකමියය දෙන සඳහු ියන කොටසක්තියෙනවායි. ප්‍ර අරිච්චේදේ ඒ නමුත් මටකීමට කතාවක් නැත. කෙසේ වෙතත් මෙහි ඇත්තේ එක කතාවක් කොමණක් නොවේ. වර්ය ක්දස් පන්ය පහේදී වංශාධිපති වශ්‍යපුත්‍රො ලොරෙන් සෝද අල්මේදා රන් හැඩ පටිහා උරපළඳනාවන් හා, පාරාදිසය පක්ෂීන්ගේ සකලවිද පෙදපිහාටුවෙන් අලංකුත හිස්තසුමකින් සජ්ජිතව අපගේ වෙරලතිීරයට ගොට බැස අප ඉතිහාසයෙන්ා වෙන් කළ දිනයේ සිත. ඒ සි කලකින් එක කතාවක් නොවන්නේ. එහි මුලක් හාගක් ඇති එක කතාවක්ද නොවන්නේ. අතීතේ හැරගිය තැන පටන් අල්ලාගත් කතාවක්ද නොවන්නේ. ඇත්තේ මාදන්නා මිනිසුන්ගේ කතා පතුරු හා කැබලිතිය. ඒවාද කතාවක් ලෙස සවස්ථ වශයෙන් එකතු කර ගැනීමට එක තැනකවහෝ එක කාලයක අතරවී නැති නිසා මඟගෙවන අතරේ මවාගත් කාලයක හස්ථානයක මගේ මාපියන් හා පුත්‍රයා ගැන කවුරු හෝ කියනු අසා ඇතිකතාංශ. එ මෙන මේක තමයි ඩල් ත්‍රට් කැනවන්නක් අපිට තින ප්‍රවේශය. ලංකාවේ ඉතිහාසය කත්තොත් එහෙම අපි නිදහස ලබකූ එක්දා සමසය හතලිසට අවුරුද්ධය තියලා එතනාර තරාදයේ ධාරක ධාරය තිබොත් එම ඕක තයි පත්තේ බැලන්ේෙන්න්න මොකදි අවුදු හත්තෑ ගනක් න්නේ පත්තරැවිල්ලතින ඉතුරු මුලු තිහසයක් ඉර පිටි පස්සය ප්‍රේහෙත් කෑලි දෙකක් තියෙනවා තිජිත එකයි ඉට පෙර කියන යම්කිසි රජකාලයක් හරිමරරිගිල ගන්න එක එතකොට දැන් ඒක ඇතුළේදී විශේෂෙන්ම අ මමිස්සැලකප්ක තමයි අර පාටශාලාමය සිංහල භාෂාව ඇතුල දිනේ ොඩනගිච්ච ලේඛන වලට සිද්ධ මේ හැකියාව ලැබුණේ දැන්න විශේෂම අතලි සතයි පනසෑ අතරේ කියරනේ ගැප්ප එකක් අතරිසටේ නිදාසම් වෙනවා පණසයි සිංහල රජ්‍යභාෂාව වන මෙන්න මෙතන තියෙනේ ගැප් එක පුරවන්ඩ යම් කිසි ආකාරයකින් අර ඉන් බාහිර දෘෂ්ටියකින් නෙමෙයි එක ඇතුලාන්තෙන්ම පිට බලන දෘෂ්ටියකින් තමයේ නවකතා ලියු.ඒක්ටම සිංහ නහගත්තත් එහෙම නැ වෙන නව කතාආකාරයක් ගත්තත්න ඇතුලාන්තෙෙන් සුද්‍රජීය ජීවිතය ගැ. ම් ආකාරයකින් බලන නවකතා තමයි මුවක් කළට ලියවුුණේ කැන ඒ එ වක් කළට පුද්ධලයි සහඒ අශ්‍රතව තමයි තමන්ට අවශ්‍ය යිඩියලෝජිකල් කතාවක් කියලාති නම්පෙරලේ ගත්තත් නම් පෙරලිය ඇතුළේදී මැදපන්තියේ නැගීම පිළිබඳව කතාව ගත්තත් එකැ පවුල් පපසරය ඇතුළේ තමයි ඒ කතාව ලියවෙ ත හිස්රිකල් කොටෙක්ස්් එකට. ඒකාලේ නවකතාව ස්වභාවය දැන්නමකතා ස්වභාවයදක් ත්තොත් ඒ ස්භාව ෙනස්වීමම පිගන්න අතරේ.ඒ එම නිසාම තමයි දැන් ඒ කාලේ ලියපුේ නවකතාවලට හැකියාවක්හෝ නිදහසක් තිබුණ නෑ හිස්ටරිකල් කොටෙක්ට එකගත් එක් ගණුඳනු කර. එනි පෙත්ෙෙන් ෙක් නෝලිකල් ප්‍රශ්යකුත් තිබන අලි පොත්ලියන්ට හැකියාවක් තිබුණ නෑ මොකද අතින් අකුරු අමුණනපු හමැතන් අපරු ඇමණිම් පිලියන් සීමමාවල් තිබන පර ්‍රඩ ැන ප්‍රශ්න බන චේන්ජස් කරන්ඩාරිය අමාරු ගයක් බුණඒ ඒකත් එක්තරා ටෙක්නිිකල් සීමාවකුත් තිබුණා නමුත් භාෂාමය සීමාවක් තිබුණ මට හිතන විදිරීට රැඩිය මෙගලට මේ මේ පුළුල් දේශපාලන කතන්දරේගේන්න රැහෙක්ැන් ලංකාවේ ඒ කියන වකමානු සිදුුවච්ච දේශපාලන පෙරලීම් පිළිබඳව ගම්පෙරලිය තුළවුණ හරිම සීමමිතව තමයි කතා කරන්න නමුත් එහි ඒ චරිත ගොඩනැගීම සහ චරිතයන් විසින් යම් තැන්වලට යාම පිළිබඳව ඒඒ පොලාටැනම් පිළිබඳව නිග්‍රහයක් තිෙනක ගැන ගැටලුවක් න න මෙන්න මේ අඩුව පුරුවන් යිතිහාසිකව ලංකාවේ අපිට වෙච්ච දේවල් පිළිබඳව අඩුව පුරුවන් සාහිත්‍යම සීමාවක් මෙ සීමාව ජයගන්්ඩ සිද්ධ වෙනවා කවුරු දැන් එකො තමයි ගුල් න්ඩල් ත්‍රී කියන නවකතාව අර කියන ආපවු ම කියපු අයිඩියෝ ක්ර පොලි ලිකොමික රනත් වතුන එකට එකක් පැටලීම බඳ එකට එකක් ගැතීම පිළිටෙක්ල් එක්සයියට ගැන අපිට කතා කරන්න සිද්ධ වෙන්න එතකොට අප මේ පිළි බඳව මංඟ දන්න මුල් ප්‍රවේශය එන්නේ කුමාර්ජයවර්න ජී මෙන්ඩිස්වාගේ කට්ියග කට්ටි තමයින ලොකමන්ට කරපු කට්ටියේ එතකොට ඒගොල් තමයි එකයි විශ්ලේෂනය සි. න ඒක ඊළඟට ැ විශ්ලේෂණත්මක කෑල්ල නම කතාවක් දක් කලා කෘතියක් දක්වා ගොඩනගණඩ මේ යම් යම් අයට හැකියාව ලැබෙනදැ එකවති මම එකයිකැ දැන් සිවානන්දන්ගේ දෙමරිඩායිස් නාව කතාව කුමාරජයවර්ධනගේ සම්කරුපන්තිය නැගීමෙන් සෑහෙන් ප්‍රමාණයක් නයට ගත්ත සාහිත්‍යකෘතිය.ඇ තුළේ කතන්ේ සිද්ධී ්‍රක්‍රියට. ඒගේම තමයි කුමාරජයවර්ධනගේ ඒ මුළු පෝසෙස්ස එක ඇතුළම යම්යම් එසේ ගැන සමාජ විද්‍යාගයගේ සංගමය විසින් කොට්නගපු දැනුම එක්තර ආකාරයකට කහාගනීමට සා සාහිත්‍ය වශයෙන් පතිනිර්මාණය කරගඩ ගත්ත උත්සාහයක් ූල්න්ඩ ්‍රීට තුලි තියවා එක තමයි එක නිර්ීක්ෂණය ඊළංගක තමයි දැන් මේ නවකතාව ගත්තාහම ජනෙට් සොෆියාඩි සේරම්ගේ ඇෙෙන් තමයි කියේ සේරම් කියන එක ලංකාව සංකේතික වටිනාකමක් තියෙන නමක්. ඒක තමයි බණ්ඩාරණය කළගේ එක්තරා මූලයක් එතකොට කතාාවක හැටියට කියන්නේ මේ ගොයිගමක්කුලේ කියනක දැන් රවකුලේ ත්සයිටකට ිය ොත්තෝ ගලට කින්නපුුව ගොයිගකුලයට එල්ල කියන තම මේ සේරම් මුදලි තමයි කොහවත් ඉටකුුණැති ශුද්‍රකුලයක් ති පස්සේ පංචමයන්ගේ කුලය මේ බලහත්කාරයෙන් ලංකාවේ දේශපාලනනිකෝ බලසම්පන්න කුලයක් බවට පත් කරේ කියලා ඉතන්ඩගේ ඒම ඒකම ඇතිනේ ද අපිට මේ නගතින සංකීර්ණතාවේ තේරුම් ගන්න එකැන එම චෝදනාවක් ඉල්ල වෙනකොට. දේවගේම තමයි ආනතක කුමාර ස්වාමිටයි පරණ විතාන්ටයි දෙන්නටම ඇට ඇක්කක් කියෙනවා එත් එක්කම මේ දෙන්න තමයි අරකට ඕන කරන අයිඩියෝජියක හිස්ටරිය එකයි මොනාද එක කියන අමුදරව්‍ය සැප්ද කිය ්‍යායා මකව සහ විද්‍යාමක මුදුවගේ සපයපු දෙන්න කියලා එක්කෙනෙක් වෙල්ල නනිත් එකන ගොයිුම දන්න ම ඔඕක කර කියලා ට ේදනක් චෝද. ැ මෙන්න මේ වගේ සංකීර්ණතාවයක් ඇතුළදී ඉතිහාසේ රීඩ් කරන්න කොහොමද. ඉතිහාස රීඩ කරන්න නමකතාමය ප්‍රවේශයක් ගන්න කොහොමද කියනෙ ඇතුලදී සහ ඔය වකමානේ මගේ තන්නක් කරූප්ය කෑම්පිසලා පලකරපු ලිපියක් තියෙනවා පරිවත්තනය කරලා එක එස එකත් ම ප්‍රවාදයකකත් ගියාවෙන්න නර. එක කතා කරන්නේ ලංකාවේ එතු බණ්ඩාරණයක පවුලාශිතෝ කොමද කාන්තාවන් ර. එකගේ පවුල යලියලිත් තමව රීවෙන්ඩ් කරන ප්‍රතිනිෂ්පාදනයටට ගත්ත කොමති කියලා. එක එකන ජර්මානු එතකොට බර්ග එ ස්ීඩර්න් ඒ වගේ රටවලලින් ආපු කාන්තාවන්ගේ සම්බන්ධයක් තිබුණ පවුල් තමන් ප්‍රතිනිෂ්පාදරන මේක හරි හෝ බැරදි දෙයක් කියලන මේ ම මේ කියන්න. මේ වැදගත්තේ තමයි ඒ හිස්ටඩිකල් පෝසෙස් එක යිතිහාසික ක්‍රියාදාමයක් විදියට තමයි ලංකාව විසිද්ධපුන අධ්‍යාපනය වෙන්න පුළුවන් එම නැත්ත වෙන බල සම්බන්ධකාාවයක් වෙන්න පුුවන් ආර්ථක සම්බන්ධතාව න්න පුුවන් හම ැත්තන් හුදු ප්‍රේමයම වඩක් පුළුවන්. මක දන්න නෑ. නමුත් ඒ සම්බන්ධතා ඉදිී ඇති වුනාා කියන්නේ අපිද. එතකොට ඊළඟට දැන් නවකතාව ගත්තොත් නවකතාව ගැන යම්දේවල් හිත්ක්. ටේ පරිසරය ගොඩ නගාගත්තට පස්සේ අපි යම්ගිසි කියවීමකට යමුූ දැන් මේ නවකතාවේ පැත්තකින් ගත්ොත් පිටු පන්සිය ගානක් තියෙන නවකතාව පන්සිය පණස් සතක් තියෙනව වගේම පරිච්චේද තියෙනවා දායක් එතකොට මේක පටන් ගන්න කොට තියෙන්නේ සේරම්වරුල්ගේ පවුල්ග සෑම් හල් විිචර්ද සේරම් සහ දෝන කතරී නිසබෙලායිලංඟක ෝන්න කියන පාතරට සෞඩරට යෝගයකින් තමයි මේ පවුල බිහි දෙන්නේ පවුල ඇතුළේ කාන්තාවන් දහනම දෙනෙක් තිමේ දහනම දෙන කතා තමයි කතාව තමයි කතා කරන්න එදකොට මේක ඇතුළේදී මාරිස්සල පොඩ්ඩක්ආපවු කියපු කියන දන්නා මේ මේ ලේකිකාව කතාව ලියනයක සහක එක ප්ලේස් කරන එක. එකත් වෙනස් ආකාරයකට කරනවාද එකන යතින් එක සිද්ධ වෙන්නේ අරමම කියපු පොලිටිකල් ලකනොමික් චේන්ජ ලංකාේ යකත් ජිත යුගයේම් පශ්චාතියට ජිතකාලද මේ කතතා වෝරණ කොටෙක් දස් පහලෝගලා දෙදස් පහලොගනතකට ඒ මුුණු වකවානු ඇතුේ වෙච්ච සියලු දශපාන සිදුවීම් ගැන කවුන්් එකක් ඉදිර තමයි මේ එකක ලියවෙන්න. එක ලියවෙන්නේ අනිත් එක මේ කතාව ඇතුළේ මෙන්න මේ සොෆියයා ඩිසේරම්ගේ පස්පෙක්ටවෙන් තමයි එකක ලියවෙන්නේ. හැබැයි ඒ ඒ වගේම දේශපාලන එක ඒ වෙච්ච සිදුවීම් පිළිබඳව යම්කිසි හඳුනා ගැනීමක් තක්වත් වර්ධනය වන්න. හැබයි ඒක අනිපැත්තෙන් ගත්ත හම අ යිතිහාසික සිදුවීම් පිළිබඳව හුදු වාර්ථාවක්දේ මේ පවුල ඇතුළේ ඇතිවෙච්ච සිදුවීම්බලට ඉතිහාසය සහ සිදුවම් මතර තින සම්බන්ධය මුණ වගේ. සම්බන්ධය නිසා මොන වගේ දේවල්ද සිද්ධ පවුලට මොහක්ද වනේ ඒ පවල නිසා රට මොක්ද වනේ හමනැත්තන් රට යන සමාජයේයට මක්ද වුණේ ඒතින් සම්බන්තාවට මොක්දග මේ අන්‍ය ඔන බ. යම්කිසි මොකක් දෙකටින් නරේෂණ කක් දිට ගුරතාන්තගත ලිවීමක් පවිදිහට තමයි මෙනව කතාව හැදෙන් ඇනිතක තමයි පුල්ෆොන්ඩාල් ත්‍රීප් කියලා කියන්නේ හොකල දන්නවා මේ ජිින්තුපිටියෙන් නැගල කොටුව පිට කොට ඇත්තර පල්ම් බහහින කොට අරතිය ලස්ස. පල්ලිය එක ප්‍රමාදු පල්ලිය රෝලන්ද කාරයෝ සහ එංගලන්ත රැප්‍රමාදු සභාවයකැන එංගලන් සභාව තම ඇගොල සම්බධන්ර ඒගොල්ලන් අවසාන වශයෙන් බලය තිබිච්ච යුරෝපියයේ ජාතිීන් දෙකත් එක තම සම්බන්ධය ුදුින්න්ස්සි එක නෙමේ එතකන එගොල කතෝලික සමාජයට නෙමේ සම්බන්ධ වෙන්නේ අර කියපු ඇංගලිගන් සමාජයට ඒක තමයි ලංකාවේ දේශපාලන බලය සහිත පවුල් බිහි කරපු ආගමික නිකාය. අපිගත්තොත් සෙන්තෝමසස් කොලේ එක ඉතිහාස පොඩ්ඩක් කරගෙන බැලුවත් ප්ඩාරණයක් තිහාසයරන බලුව එ කොහොමද වුණේ සහ එව තෝරාගත්ත අය සහ අද ඉන්න පාලකව දක් ප තන්ගේ ළමයි ස්කොලට යන්ඩයි තෝර ගන්න කියලා ඩම්පිසි ආකාරයක අවබෝධයක්ට ලබාගරන්න සිවානන්ද නුත්තයක ලියනවා සෙන්තෝමස එකයි රෝල් එකයි හැංගලිගන්න ස්කෝලට්ටිය ක්‍රිකට් දහලා බෝල් එක්කට යද්දී ගගන්න ජෝස එක එකලන්ගේ දිිච්මච්චක යෙන්නේ ස පිීටර්ස එකත් එක අපි මරදානය ද ඔන්න ඒ අවට පලාාත්වල තැබෑරුල ගුටි කළගත්ත කිය මෙන්න පන්තිමය දේද එ පන්තිමය හඳනාගැ පන්තිමය වෙන්වීම හරි වැදගත්තකක් වන හේතුව තමයි මේ පොත කියවගන්න එන්නේ පන්තිමය හඳුනා ගැනීම කිරීම අතිශයෙන් වැදගත්තනවා. අනිත්තක තමයි වුල්න්ඩල් පල්ලිය ගැන තමයි එක්සර ලමලියන් ඒ හරියට ගීස්තම දාපු පිටි මෝලියක් වගේ ඇතුළෙන් පැහි පැහිී ඇඹුල්වෙවි පිපෙනවා කියලගමයි නව කතාව කටන්ගන්න එතකොට මේ නවකතා ඇතුළ දැන් භාෂාව ගැන ම අරිස්සල කතා කරින්ද ගැ මේ බලන්නකු පිහාටෝල පාසි පාසිි බැඳු තටුහුලා ගත් යුද කුක්සකුසේ එතෙක් නගරේ මැද වහුටඋන් පල්ලිය අරුනෝ දේ කෙලවරක් සදැහැතුන්ගේ ගීතිකං අඩින් පිම්බෙන්ට වූයේ ස් තැම කට මෝලයක්ක් මෙනි දැන් තැම දිග වාක්‍ය හොඳේ දිගවාක්‍ය හරහා තමයි කතාවගොඩ නැගමින් යන්නේ ඒත් එක්කම ඊට පස්සේ අපි ගත්වොත් එහෙම පලවෙනි බුක්මාක්ක කතාව මේ යිතිහාසික සිදුවීමත්ි බේම සම්බන්ධ වඩ යනවා තැන් ඒත් එක්කම අර සිදුවී එකන මේ අටක්තිජිත රටවල්ලල වෙන සිදුවීප සපුරා යථාර්ථවාදී කියඩ වැඩ මේ මේක තමයි අර නජික්‍රිය ලිසම්වල උත්පත්තිය වෙන්ඩ හේතු. එක නක මේ ලොජිකල් රිීසන්න එකක් නැතුව මේ අනේ හම මැජික් කියනවා කියලා නෙමෙයි පිහිවෙන්නේ මේ යටත්ච ජිත රටාල්ල සිදුවෙච්චදේවල් කියා ගණ්ඩ ගත්තා ම වෙනත් තාක්‍ය අන ශෛලයක් ඕනො මොක දෙක තට්ටු වැඩ. ස්තර වැඩ ස්තර වැඩි නිසා තමයි ටිකක් උත්සා කරන්න වෙන්නේ. ඒකෑට මේ කොහමද මේ ඔක්කොමක පාර කියන්නේ කිය එනවාගේ තනත් නම මජික්‍රිය ලස එක ිහිවෙන්න කියන එක නයි මගේ නිරීක්ෂණය එතකොට තම බලන්ඩ එකතාව කිහිලලා දැමේ පවු පල්ලි ඇතුලේයම් සිදුවීම් ටික් ගැනතා කරලා දිනක් කලරලේ නිසාහ අමත වීමක් නිසාසවයන්නටන්ගත් ඉිළඟකෝන ආරයයාාවගේ රත්තරන් බොස්ත රොක්ට මනිමකින් ආරම්භබූදේව යහා මෙහා වීම පුරද්ධ වැඩි කලක් කියනට පලි මත්තෙන්ල්ෙට් වලව් අබුදයයක් දක්වාාදමු ලබද විණ ග මේ නැති වෙච්චේවා නැතිවෙච්චේවා හම්බඳව හම්බෙච්චේව නතිවෙනවා නැතිවෙච්චේව හම්බේ කියලා හ විහිතන්ඩ බැරිතැන් වලින් හම්බ වෙනවා ඒවගේ නැතිවේ කිය හිතන්ඩ බැරිතැන්වලින් දේවල් නැතිව දැම මේ පැටලල්ල හිතන්න අපේ අපේ ඉතිහන්සේ පොඩක් ආ හිතල බැලුවොත්න කත්තිජිත එකට ිට්ටු එෙන්ඩ හෝ ඇකත් තිජිතගෙන් පස්සේ හෝ ඇත්තර්ම මෙහෙම එකක්ේ දකිිට තිය. අඩ බැතර ැංගලින්දේ වල්හම්බෙනවා ඇමනත්ත නැතිවෙලා කිය තියෙන දේවල් තියෙනවා නම් තියෙනවා කියන දේවල් නැති වෙලා තියන එඇමනත්ත මොක නැතිවේ කිය හිතන්ඩත් බැරි දැන්ගලින් දේවල් නැති එන්නේ වගේ දේවල් ගැන කතා කරමින් තමයි ලේක කාවම කතාවට ප්‍රවේශලින් ඊට පස්සේ දැ ඒ ඇතුලේද ලංකාවේ වාමාංශික ්‍රාපාරය ස ප්‍රධාන දේශපාල ප්‍රවාහ ක ප්‍රධා දේශපාල ප්‍රවාහ ගන එක ඇතරම එකට තමයි ගොඩ නැගුණේ දීට පස්සේ වාමාංශික විකල්පයක් පත්ව නිසා ම විකල්ප කියන වචනය ඉතන දම පාවිච්චි කරන්න. දැන් ඒකදී අපිට අඳන ගන්න දැන්න එක මේ පහුගත්තොත් මම පොඩි පරල ගත් ෙර කියවගෙන යන්න දැ. සිවානන්දන් මේක තියෙනවා සිවානන්දනුත් මේ පැරල ක කතා කන මොකොද නිදහස පිළිබඳව කරන ලද අරගලයේදී. ලංකාව මූලික අරගලකරුවන්ුේ බර්ගස් ලයි දෙමලා අයයි නාගඩික සිංහල ජනකා. නකට්ටේ තමයි නිද නනිතා හැමෝමති ආ කවරුහරි රජගෙනෙක්ින්න්නවා මොකද නැතිස් රිහිටපු කළුරජුුවන්ට සුදුරජනියයක්ගෙන් පාලනය වුණට මක්නෑගෙල හිටපු යුගයක් තමයි තිුණන හම ැත සුදුරජුුවන් ත් හරජාගෙන් කල් නොට මක්න හක් කියලට බූ ගැමි සමාජයක් තමයි අපිට තිබුණ. ඒ තම වාසනාව කල ශවාස එක තාමත් වාස කරනවාන ඒ වාසනාගුණේ වාසනාව නිසා තම මේ පාලගව බවට පත්වෙන්න කියලා රජෙක්හොයාගෙන යන හෝ හොය හොයන්න හෝ එතෙන්ට කෙනෙක් බලෙන් හරි අඇදලදා ගන්නන සමාජයක් සමයි අපිට තියෙෙනෙ.ඇකට මෙන්න මේකෑ තුළේදී දැන් අපි දකින එක තමයි මේ මේ අරදලය අරගලය විසින් මෙ හැම පවුලකින්. එක බේදයක් තොරව ඉප්ලවාදීමම බිහිකර විප්ලවාදී වන්න පුළුවන් නිදස්කාමින්නගේ නිදහස්කාමින්න බිහිකර. තැන් සිවායකට කියන ඥානා කියන එකෙනම් ගේ එකගන ප්‍රධාන රාජන්ගේ චරිතයේ රාජන්ගේ මාම අම්මගේ මල්ලි තමයි ඔහු අඳන ගන්නේ කෙරලිකාර කොට එහෙෙන චරිත ගේ තමයි මේත් යුජීන් විදි හැට පෙනින්ට යුජීනුත්තේ වගේම තමයි ඔහු කරලිකාර චරිතය මේ පවුල ඇති හේතුව තමයි මේ ස්ට්‍රක්චර්ර ගත්ත එක්ක මේ ගොලට පවතින්ද බැරිෙනවා සහ ඒ අසමානතා දැකීමට සමත් අයි ඒ පවුලින් බගෙන කට්ටිය යම් බිසි අරගල කිරීමකට යනවයි අරගල කිරීම නිසායගොල්ලන් පවුලල කොන්වීමට වීමට වෙන් කොට දැකීමට අධ්‍යාපනයට අහිමීමට ඔෙන දෙවලට ලක්වනවා එතකොට දැන් මේක ඇතුලේ දී දැඟරාර අපි කතාතරපු ඒ මැජික්යට සිද්ධ වෙන්නේ එකග මැජික් කියලා කියන්නේ මේ හහරිමේ අමූතු එකක් නෙමේ හොඳ අමුතු වෙන්ඩ බැරි දෙයක් ගන කතා කරන එක නෙමේ තැන් එතකොට තමයි කතා කරන මෙවලන්න පාපේ පරන්න ගැලුම් පරුවකන මැතිරීම ප. නොැතිවීමම පාපය පරණට ගැලුූම්කරුවක නොැත්වීම පාපලක්ව. ඔවුන් සියල්ලන් උම්මත්ක බවය කොටස් කරුවන් වූ බැවින් වැනි මහතවල් සඳහ ගෙවිය යතුූ මි අධක වූ බව ඔහු අත්දැකීමම දැන සිටිය. අවසායේ තැන තැන විසිරීතු වූ මේ වැනිි මැජි කෑල්ලන. අවසාේ තැන තැන විසිරීතිබ ුකුල් කටු හරක්දත් පතුරු ැසී කලකුම් බෑවල් පැනි දැමූ ෙල් ෙඩි තම් ාතිබූ බෝචි කරල් ලහිලීගේ ස සලාද කොල විසිවීගිය. යපයෙන් ඇල් විසිරීගිය චීනයන්ගෙන්මූ සහල්වලින් පිස්සුබත් පෙරලීගිය හිස් චැන්පයෙන් හා අටබීම බෝතලින් හැඩිවීගිය මේස වඩින් හා විිම ඇතිරීගිය හිදුල් ඉහිරි පැල්ලම් ට මේේ දැන් ටිකටලින් සුදු පැතියො තිබූ දන් ම පැති ේසරදි පාගාගෙන පෙරලීගය පුට උඩින් පිගංකට මගහරමින් පොඩිවීගේ මල් පෝච යා ගලිහිීගිය මල් පැතිවලින් හැඩිවීගය ිඳල් මගහරමින් ඉඳල්වලින් පිරීගගේ කොසිදොරයෙන් පිස්සු වන යා අදරගෙන ත්තරසති හදවතෙහි ආවේගය අත්තරාගෙන උදෑසන දිලියු මේ කෘසිවල නික්ම ගියෝය මේ තම මැජිට මූන් එහම නැතුවඒ එක අආය මේ මොහක්වත් වෙන්ඩ බැරි දෙයක්න මේ කතා කරන්න වෙලා තියන එක ස්වරූපය විස්තර කරනගොට තමයි මේ එස්වරූපය කියන්න වෙනත් තාක්‍යන් ශෛලියයා වෙනත් රූපතො තුපම යොදා ගන්නකොට මයි මජික්ක බහිවෙන්න. එක කියලමංආ පහවෙන්නං දැ මේක ඇතු ලදිගත් හම දැන් එක පිරිමිබූ මිකාවත් සහ කාන්තභූ මිකාවන් දෙ දෙනාව කතා ඇතුල තියෙනවා ඉළංඟ කොන් නාර්රයා වාශතිතව ප්‍රධාන කාන්ථභූ මිකාවත් අඇට් හරහා පිරිමිභූ මිකාවත් ඔහු දේශපාලනය කරන ඒ අර මියම පැට්‍රියාකල් පිරිමයා බවත් සහ ඉළඟ කොන්නාරයයාාව ගෙදර සියලු දෙ. හා සියලු. දසාය ක්‍රියාවන් තමන්ගේ වසන්ගේයට. තමන්ගේ පාලනයට මැට්‍රියයක්ක් ඉවිරත්ව නිට අතකොට මේක ඇතුළේදී අ පැට්‍රියයක්ක්ෂ මැට්‍රියාක් අතරය ඇතන ගැටු මැනම හෙළ පන්තියට යන කොට පන්ති සමාජය ඇති වුණට පස්සෙමි හෙළ සමාජය ඇතුළේ පෙට්‍රියාකි එකට වඩා පව ඉන්න ඇතර මර බලය පිළිබඳව ගැටුම්. අහත් බාවය පිබඳටක්නේ බය අහුරුර ැීම පිළිඳ කටලා තර මැට්‍රියාකල් ල් පෝච්චයැකින් කාන්තාව ත බලට ප්‍රවේශ වෙන අතරේ පිරිමියා අර පැට්‍රියාකල් ප්‍රවේශයක් ඇතුළෙන් මේ බලට ප්‍රවේශ වනාතර මෙන්න මේකැ තුළ දේ මේ ඉළංඟකෝන් නාර්යාව යා උයනවා ළමයික් බලනවා ගෙවල් අස් කරලා තියාගන්නවා එතකොට ්‍යාපාරතරනවා රදිදිය වනවා එ වගේ කොඩක් දෙවල්තර. එතකොට දැන් අපි අපි එක පැත්තකින් අපේක්ෂා කරනව නං හර රෝමන්ටික් යුරෝපියය නවගතාවේ කාන්තාව එකන්නේ අපි ගත්තොත් එකට්ටිය පොඩි සැරසූදක් දැවනක් කලලාන්ප දාලා වැට ප්‍රශ්නවගතාවලෙ මින්නේ එහෙම අපේක්ෂාව නවකතාව කියන්න ගතු හෙමකට අපිහම් වන මේක හම්බෙන ඉට වැඩි ජීවිතයට දෘඩා ආකාරයෙන් ගැටුම්කාරය ආකාරයෙන් මූුණ දෙෙන කාන්තාව. කොට දැන් ඒක ඇතුළේදී විශේෂ එකක් තියෙනවා මේ මේක ඇතුදින්නේ විවිධ විවිධ පුදගලයට සිද්ධ වෙනව පුදගල කොටස ඉතාම ප්‍රබලග දියටට ප්‍රහණය කරගන්නඩල ඒකකි කාව සමත්වෙනවා ඒකක් තමයි දැන් මේ පොඩි ළමයින්ට මේ ඇතුළ මොක්ද වෙන්න කියන එක තරක්ම උදාහරණය කට ගන්න තැන් මේක විධ පිටුවල සඳහන්න නම පොඩි ළමයි අනවදදානෙහින් බූතයයි බවට අපි මේකක රෙක්ස්ලි තේරුම්ගන්න එක ෙියලිටියකෙන් තේරුම්ග එක දෙකම තත්ත්ොත්තම විස්තෘත්ත පවුල ඇතුළ. එක නගරයක් තරම් විශසාල පවුලක් දිීරතම මේ ගුරහක් විේර තමයි මේ ුල් ෙන්ඩා ට්‍රීට්වල තියන මේ ඇල් ටඩ් විලාව ඇනත්ත සේරම් විලාව අඳුනක. මේක ඇතුළේදී පුඩා ළමයි නිතර තර එනවා එකනේ වැඩිහිති පරම්පරාවෙන්ෙනවා දෙවැනි පරම්පරාවෙන්ෙනවා ඒ ළමයි විශේෂ සිදුවීම් සිද්ධ වෙනකොට එයට තින අවධානය නැතිලා මගුලක් වන්න පුුවන් කොට හුවක් වෙන්ඩ පුළුවන් පූජාවක් වෙන්ඩ පුළුවන් එතකොටේ ළමයි කේන්ද්‍රීය අවධානයට ය ජල්ලක්වෙන කලාපය නොදේ. තොර එක තමයි කියෑනෙේ කුඩා ළම භූතරෑන පෝට පත්තුුවග මෙන මේ භූතරයන අපි ගතුත් ලංකාව ඉතිහාසය ළමයා සම්බන්ධෙන් ගතු මේ භූතයා බවට පත් ගත්ත් කැරලී ඇතුළේ මර්ධනය ඇතුළේ ඝාතන ඇතුළේ ළමයා බුම් භූතයවාට කත්ව කිසි දෙ කියන්න බැරි කර කියයා ගන්න බැරි සහ ඊට පස්සෙ කාලීනව මෙන්න මේ ට්‍රෝමය එකඇතුලි ජීවත් වෙන ළමයි දිගින් දිගට දිගින් දිගට බිවීම භූත උපමාව ඇතුළේ කතෝරියට ඉතාම සමර්තා කරට ගත් ගහනය කරන්න හම්ේලා තිීම. රිය මේ හිතුව මෙම හිතුව ඇතිවවෙන්න පුනුව නමුොත් මේක ඉන්ට්‍රපි් ක ගන්න කියාව ඉතුරු කිරීමම කෘතිය සමර්ථභාවයට හේතුවක් නද අනකතාර යුජන් කතන්දයත්හමට ඇත්තට මෙහම චරිතීන්දල තකම ියලිටික ී ක නෙක්ෂ දැ නිිස්බෝපින්තු කියලාගෑ ඔවෙල්ලවීදේ මහිටපු දොස්තරමත්තේ යා කම්පරෝ ස්ට්‍රයිකරනොට පිනට හෙත් කර. ගරුවන්ගේ සටන් වලට කම්පරූ දැනුවත් කරන්න කෘෂ්වගේම යහා සෞඛ්‍ය වස්ථතාව පිළිබඳවමින්ස දනුවත් කරන්න යිටකරපු එකන තමයි ලස් බෝපින් න්ඩාල් ්‍රීට් එක හැමතියන ඩෑම්ට්ක හැමතිය වනේ පරල් බීදිවල ජීවත් සමට මේ මේ බීදියම් බලපුහ මෙයාගේ ඩිස්පෙන්සරිය පේනවාෙන්න්න පුළුවන් මේ කන්ද පුදුරට ෆෙන්න්ඩල් කන්ද මුට එතකොට ඒ එහෙමයි නොද ඒත් එක්කම තමයි මේක තව චරිත වර්ගයක් කෙනවා නගර තරන් විශාල පවුල් ඇතුළේ ඉතාම විචිත්‍ර ශරිතවලට ගමයි හම්බෙන ැ එකෙනෙක් ඩියකටය ුසි ප්‍රසිෙස කෙනෙක් බට පත්වා තවෙ කන්න ඩියකේට්ූ ගිහිල්ලා ්‍රස්යාදු කාරය බාට පත්වනද මේ මේ ආතර් ලූතර් සහෝදරයෝ දෙන්න වගේනවා ඒ අර පවුලේ තියෙන ඉමේජ්ජ එක ඇතුළෙම ඇති ව වෙනස් අනර්ථකාරී ඒැන පවුලේ පර්ස් පෙක්ටව අනර්ථකාරී ිෂ්පාදන මේක සමාජය පිබඳ විද්්‍රහහිදිගත් මේ තමයි සිද් වෙන ම එකට කියන කොලොම්බ ස්කයි යින්න කියලා න කොළම්ඹ ස්කයිලයින කියන හස්වේකා ගත්තවොේ මස්සර ඒගේ මුුණනා ඇත්තට ම ය කියන වකාවාන්නේ තිබුණ ඔන්නඔ කියන බුල් ෙන්න්ඩාස්් යුදුතු පිටියෝ ඇත් ගන් පස් හැබ ඊට පස්ස වෙන්න මොකද මේ ටික 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 විතැන් වෙනවා. කොළඹ හ කොල් බිටිය පැතර කොළොඹ හතර ත්ට එහෙතම උස බිල්්ඩිින් ගොඩ නගන්න. එතට ඉන්ඩස්ට්‍රියල් සහ ශ්‍රමය සපයන කලාප බට පත්වන අරනාගරික ෑලි තැක්ට ්‍රිෂ්ටි ටික වැටන්නේ පජයේ වැඩ කර්මාත ශාලාාවය පැත්තර වැටෙන්නේ වඩු කර්මාත ශාලාවය පැත්තර වැටෙන් ඒ පැත්තතම ඒතියන්න වාහන කෑලිගනල් ලවිිකුණන මිනිස්ස මු ඩක් ඔක්ොමටිකොය පැත්තර ටෙන්. එඩාට නාගරික රකා වුෂ්‍යය ම මේ පැත්තර විතන්න වා දැන් එකක ඉලත් ටියගෙනස් ෙලා තිෙනවා නාගරික රේකාවේ අ අලුත් සමෝච්ච ස්ථාන ලකුණ වෙනවා අපි ගත්තොත් ඔය කියන මොනවා දෙවටි කියන්නේ හයිරයිස් බිල්ඩිින් අරා ආසසූරන මැදුරුවාර මෙන්න මේ කලාද ලකුණු කරන්න ගත්තහම ඒකේ ක්ෂක් දිට මේ පවුල් දත්වොත් ඒ පවුලත් මේක රිිෆලෙක්ෂණ එකක්විදිට පත්තනය කියන්නේ රටක ඇතුළේ තියෙන සියලු පිප්‍රකාරයන් හෝ විදත්ව යන් අර කියන පවුල ඇතුළෙත් ්‍රිෆලෙක්ණ ටෙක්නීකක් ඉදිර තමයි පාවිච්චි වෙන්නේ එකකුණ හරි ලේශී කතාව කියන්නන ඇතු ජරරික කොහෙන්කොයි හරිගේන්ෙ පරවස යගේ විස්තරකයන් හොත් මේ වගේ විස්්වස පවුලක් ගත්තාම තු කතාව ගොඩනැගීමට ඉතාම විචිත්‍රහැ යාවක් කම්බණ ඉලාහිත තමයි ද සමස් තුති කොටෙක්ටකත්න කොන්ටෙක්ට තමයි අර කියපු කොලෝනියල් කොන්ටෙක් එක එතකොට ඒ ඇතුලේදී කොලෝියල් කොන්ටෙක්ස්ටක ඇතුේද අපිට පොහොමද පෙරිලා එන්නන්නේ කොලෝනියල් කෑලිටික උදාාරණකට ගත්තොත් මේ කියන නිදහසට පෙර ඇතිවවෙච්කේනම් මේ දක්වා දලාගෙන න කොලීනිියල් කොටෙක්ස අපිට ඇත්තරම දින්නේ එකයින ය පනස් සයවල් එතකොට රත ජකරීක්ෂය හරරි ෝක කිය ඔක්කෝම ගොඩනැගෙන්න්න මොක්කේද ගොන්න ගෙන්න්නේ අ ජි හරන පිලිුවඳ කොති පලයක්ක්ි ද මේ ඇතිි තර අර අ අපපුරුව එකක්න ඇැන්ද මේඒ පෙරදත් පොඩි කතාවක් ඇති වෙච්චලා එකත්තම අපි කල්පනා කරේ පුහොමද ලංකාව සංගීතය යට ජිතාරණ ප්‍රජෙක්ට ඇතුලේ නැවත යට දිජිතකරණයට ලක්බෙලා ලංකාේ සංගීතය කියෙක ගාන්නක ස් පක්ෂයක ගන්නක උඩට නැටම මේ ්‍රක්ෂය ගත්තොත් හම එක තියන වාගමාලා ගත් එෙක්මිකල් කෑලිටි ගත්තොත්ේ ඔක්ොමටික බරධනාට්‍යයම් හරි කෙරලෙන් ආපු මොක කර ටුමක් එක්ක හරි තමයි පැරලල නමනතුව කතක් එක්කවත් මනිපුර එක්කවත් න එත් එක්කම සංගීතය ත්තත් ඒටික තයිති. ඊට පස මොක්දවෙන්න මේ ය කත්තිජිත ප්‍රජෙක්ට ඇතුළේ අකත්තිජිතයක්ක පවතිද්දිම අපි තෝරගන්න අපේ සංගීතය වෙන්න ඕන මේ දක්ෂණ භාරතතිය ඉන්දුස්ථන සංගීතයන මේ උත්තර ාරතය රාගධාර සංගීතක ඊට පස්සේ මේකට සුනිර් ජාන්තවයවනවා ය මුළු ගණ්ඩාගයනවා බන් සමරදිවා කරලා යවනවා ගිහිල් ක්කොමල්ල ගිල හේ කෙනැන විල්ල අපි වෙනම එකක් ඉවිදිර උත්තර ාරතියකම හිෙබලේ පලස් කරගන්නවා කොයිවෙලාවත් අපිට ලඟම තියෙන වඩාවර්සටයිල් කරර්නාටික් සංගීතය අපේ බවටපත් කරගන්න නැත අපේ ඩාන්ස්සකයි අරගක හරි තැන්දහක තියන්නේ. තේරන අපි කොහොම අවුල හදා ගැන ීම මෙන මේ අවු ජාල ඇතුල තමයි මේ තිහස සෙියන කෙනට ලියන් ඒක ඇතුළ තමයි නදීක වන්න කෘතිය ගොඩ නැගන්නේ. කොට මේක ඇතුලෙදී ඊට පස්ස අපිට හම්බෙන දේවල් තමයි මේ චරිත හරහා අයද්දී. චරිත ගොඩ නගනාකාරයුව සහ චරිත සම්බන්ධ සිද්ධීන් ගත්තාම අහර හිස්ටිකල් කොන්ටෙක්ටගේ ඉතා වැද ගත් සිද්ධීමෙන් එක් තමයි චරිත විකාශනය වෙන්. එක්කෝ චරිත සිතනාකාරයටක් සම්බන්ධරන නත චරිත්‍රා කරනා කාරයට සම්බ. රම කියපු කාලවකවානොල ගත්ත විශේෂ සිදුවී මංගේ ගන ආය කියන්නන්නේ යනෙ නෑ ඉළඟක තමයි දැ මේක ඇතුලේ වසංගත මතු වන්න කොලෝනිියල් පිරියට් එක මීයෝ කරපොත්තු විරයි මතුවෙන්නේ හැබ ඊට පස්සෙ මතුවෙනවා හම පනස් පනස් නමය හැත්ත එක ඉලා මරගලයල්ටට එක ප්‍රභා කරන් මේක. තැන් එතකොට ඒ ගොඩනැගීම් දෙක අතරේ තියන කියවීමක් විදියට තමයි අපිට පැන අන්න්නඩ වෙන්න මේකි කියවන්නා විදිහට යිතිහාසික සිදුවීමත් සාහිත්‍යමය ප්‍රබන්ධවය සිදුවීමත් මේවා අත්තරේ දෝලනයවී මැකනත ඕට නේට වීමක් විදිට තම අපිටම කියවගඩවෙ. එතකොට අනිත්ක තමයි මමනිකං තව එක උදාහරණයක් කියන්න දැන් ඔයි විදිහටද දේශපාලනය ග්‍රහණය කරගන්නලා දැන් ධහරණයක්කිදියට ලංකාවේ අර හිටපු මධ්‍යම පාන්තිය ඉහල මධ්‍ය පාන්තියට අයිති අය එතාරාමොක ජනතාවවිත ෙරමුණ නියෝවිතවට ශේෂම ැන්ත්ත අසුදකගේ වෙනකොට සුනිලා භේශෂක කලා නෘත්තිකී එක්ක සම්බන්ධවීමම ජනතාවතු පෙරමුණේ තරුණ ක්‍රියාකාරිීත්්‍ය හා සම්බන්ධය වගේ දේවල් යිතිහාසික ප්‍රතිඵල නිසක් මේ ඒගොලගේ පුද්ගලික චොයිසස් නෙවේ මෙන මේගේ දේවනය කෘති ඇතුළ ග්‍රහණය කරගන්න ඒලෙහිකා ස්ක උත්සාහ කරලා තිනවා අපහු ඒක මොක කියන්න එක මේ කියලා බලන් ඕන කියලා මොකද හේතුව තමයි නැරටව් ෆෝම් එක විචාරයක් ඇතුළේ අල්ලගන්නටිලාකමක් දිග තීසිය තිසික ිල ියවෙන් ඩෝන එකක් තමයි මෙ මේ මේමයික මෙමයි ඒක මංහිතන්න දැන් මේ මොහො ති ට කරන්න හැකියාවක් කියය නො කියලා ම උදාහරණයක් දිනමය ගත්වොත් දැන්ගේ යර කියපු ග සම්සිය සසු දෙකේ උදාරණය ැම් ස නම ගත්ත ්‍ර ංකාක නිදස් පක්ෂය දීර් තාලනවා අක්්‍ර දශාල ක්ෂයක් කනවා සිරමව බන්්ඩාරනාක අක්්‍රිය භාාවවෙ සහ අන්ර බන්ඩාරණනායක දේශපාලන ලිබරල් භාවය එක සරකාල් පක්ෂයක් වෙන්න නෑ. ඔබ එකමෝතකදී අර ඉන්දිය ඉන්දයන දත්වීමතක මගලට පොඩි ඔපිනන් එක්මතිවා සහ අර අක්්‍රිය වීමත්ක්ම ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ සම්ප්‍රදායක සම්බන්ධලා හිතපු පවුල්ල තරුණනෝ. හෝරගන්නවා ජනතතා විපතුවුණු තමංග දේශපාලන මේ මාධ්‍යවිදියට නැත්තම් තමන්ග දේශපාලන ප්‍රවාහය විදියට මෙෙන මේක තමයි ගැරදි තක්ේරුවත් වන්නේ මේ විපලවාද බලව ගයක් කියල ඇත්තර මේක විප්‍රවාදින මේක මධ්‍ය පාන්ති බවගක්ක මයි පිෙනින්නේ මොි ක සම්දල ලට දැම්පොට හැර බන්නවට මෙහම තම මේක වෙන්ඩත්තෙ ලිට තේරුම්ගන්න ලැබෙන. ඇක මෙන්න මේ වගේ අවකාශයක් අදට තමයි මේ කතාව එතකොට මම මේ පොඩි දේවල්ටික් ඉස්මතු කරන්න. දැශේෂ දැම කොෝනිියල් ආකිටෙක්්ෂයක සම්බන්ධයෙන් ගත්තා හමේ නිහල්පෙරගේ කොටේෂන් එකක් තමයි පටන්ගන්නව කොත එතකොට දැන් ඇතුලේදී මේ පොලිටිකල් ඉකනමියක ඇතුල ආකිටෙක්්ෂේක පලේස් වෙන්න කොහොමද කියනකි තාම විචිත්‍රාකාරයෙන් තැන්තැන් වලදී විස්තර කරන්න කොන්ටෙක්ට ඇතු ලෙදී ලෙකකාව සමත් වෙලා තිෙන එකක්නයි මේවානු මගරේ මැද පිහාටෝල පාසි බැඳනු තටුහකුලාගත් යෝද උපුස්සෙකුසේ එතෙක් වකුටවුන් පල්ලිය මේ පළවෙනි චේදෙත් එහෙම්මම තියනවා දවසක පාටට කියෙනවා සැනින් බිලිසන ටු හිදුු විශාල නිල් පැහැති ීනිික්ස් පක්ෂයක බවට පත්ක් තිබි හිට පස තනිකර කතා කරන්නේ බැංගරෝල පතුරු සහිත දෝමේ නිල් පහැත් දීපතිමත් එ පැදිීපතිව පුඩා සමලුන් වැසී ගොස්තිිනි කැන මේ ආකිටෙක්චරල් මාවල් කොලෝනනිියල් ආකිටෙක්චරල් මවල් විස්තර කරන්න සහයක කතා ඇතුළට ගේද සම්බඳතද මේ ඉන්න චරිතත් ඔක්කොමලනාපෝ වෙන හරුම් තක්කඩියන් බේසාවන්න පිම්පියන් එකට ඇැසුූ පිටිමූලිය තිදින සේරම්වරුන් ගොසමල් සූද සමඟ පැමිණි ඕගේ පවුලේසා මජකයන් හා ලොසක් ව ෑදම හිතම තුරන් වෙනුවෙන් බෙන්වීතිදිි. අර ලාස් ටිෆරන්ක මේ ඇතුළේ පවු රිිෆලෙක්ටනා කතාවේ ඇතුේ ඊළඟක තමයි පණසය ගැන අපි කතා කරන එතකොට එකද කියනම අග්‍රා පනසය වෙනකොට ග අතිශ අසාමාන්‍ය තත්ව සි අතිශ්‍ය සාමා්‍ය මොතක් දක් පය වර්ධනේ ීතිබියදී ග්‍රාන්ඩ් කාර්ස ලිවගුණු පර තම බල මුදදාහලා අතර හදි සි ීතය ැද ීයක රෑන. ි සාමානය න කතාාවලදී ඒවාගේ දේවල් ලියන් නෑන චරිතවලට හෙමයිවට මූුණ දෙන්න උන එකක නමුත් මේකේ රැසිගැන කොළම්ඹ අනනාත කන්දුරල සිට විසි හගසකට අධිද මිනිස් ගාහනයන් ගාල්ලෝ සිටි අතර පලා යනතමිලියන්ගෙන් පොලිසි පිරී ඉතිරණ. මේ තමයි ලංකාවේ අරඒ පොලිටිකල් ක්ෂයගේ සහ පොලිටිකල් ලින්න්සිඩන්ස් වල වෙනස හොයි විදිහටද සිද්ධ උනේ කියිය එක මේ කතාාවතුලට ගේන්නේ. ඉළඟට ඒවගේම තමයිම. ද ගැවසීම නිසා ේසට සහ පහ පාසුතාවට පත් සිටියම් ප්‍රදේශවල බැස්සියෝ යෝජීන්ට සහයෝගේ දක් පන්නට උනන්දුවද අනිත් අතතින් තම මත්චස් කන්නහා කෘෂිනිෂ් බෝගමිදට ගන්න හමුදාවට එරෙහිවීමේ පාඩුව ෘතිය ව්‍යාපාරකයන්ගේ කූටඥානයෙන් සලකා බලන්ට වූුව මේක නෙමේ දදත්වෙන්නේ. මේ කොවිිද එකතුල ක කිය හරරි ොඩදාගන්නෙම ද අපි ්‍රයිකරන්න එම ්‍රයිකන මාජයයක් කතුර නෙේදවෙන්න කොට එක නේද පනසසායත් සිද්ද වන හල්ලවලින් හරි ගාන ගොඩදාාගත් සමාජ ැනීම දවී. මේ හොරි වෙන්ඩෝන ඒවාගේ මතමයි බලන්න්න මේ සිරිමාව බ්ඩාරණය ගැන ියන එකක් තියවා. අගමති ගාතනයෙන් පසුවම මැතිනිය පක්ෂ නායකත්වර පැමණේ එම තැන හිම යුතු තිබ සීවිත සිිල්වාගෙක් කල ඉතාහරස්වීමේ නායකත්ව පිබඳවීට වඩා තෝරා ගැනීමක් පිබඳව අදහසක් කිසිවිකටක් නොති බූ බැවින්ිය යුතුය ඇය පෙළන්තිය නිහල ඊට වැඩි කිසිවක් නැත. මේක පොලිටිකල් නවල් එක්ක කටෙන්ට් එක විදිහට තාම පොටෙන්් කටෙන්්ක් විදියට තමයි ප්‍රීඩ් කරන්නන්නේ ඒ වගේම තමයි කොළම්ඹක් ිච්ච ගලෝබ ලයිසේෂන්ට කේම දාස බෝග්‍රීියක ියනකොට හංගේේරියන් ශෙලිස්ට් කෙනෙක් ගැන අපිට හන්ඩන් දෙෙන කැන මේ ඇද මෑතදියුණ හංගේේරයන් සෙලිස්් කෙනෙක් සෙල්බිසික වැඩ කර ලබීම. ඒ වන විටත් නගරේ තරුපයි හෝටලය එක නවා තැන්ගෙන සිටි පියානාවෙන්ගෙන් පියානෝවාද පියා හා සම්භාග නර්කන ශිල්පිය හු. එතැන් පටන් සෑම සන්ධයාවකම ඉතාලියන ආනායළ පියානෝවවාදනය කිරීමට හා ඒයනෝ නර්තන ෙදෙන ආකාරය පුහුණ වීම ඇල්ිෙඩ ගලව්වට පැමිනිියෝ මේ මේ කොන්ටෙක්ස්ල් ට්‍රක්ෂයගෙන මේ අදටත් තියෙනවා නේ අදටත් තියෙනවා ලංකාව පන්ති සමාජයක් නැහැගලකිගොත්හෙම කාටවත්ය අන්ඩ බැරි කාටත් පර්ශෂ රණඩ බැරි වෙනත්න සමාජස්තරයක් ලංකාව තියෙනවා. ඒක පාදර ස්වරූපයෙන් අපිට හම්බෙනවා ඉන්දියෙන් සල්ම අමිර්කාණ ලව සල්මන් කානලවඒවගේ මේ පාදර නොවෙන ස්වරූපයෙන් අපිට හම්බෙනවා පෂD තියන පියානෝවාදන ශිල්තියමියන් කොළ බැවිල්ලා ඉතාම පර්සනල් ආකාරයේ සමාජ තලයකට තමන්ගේ පියානෝවාදනය ඉදිරිපත් කරලා අපපු යන්නේ. එකට්කි කවදාවත් මජනයට මො ගැන්නේ. එතකොට දැන් මේකට මේකට අමතර එකකත් තමයි ම මේ කියපු දෙවනි කාරණයෙක් එක්ත මේ නලෝ සහ සස්ෘතික ජීවිී මේකට සම්බන්ධ වෙන කර දැන් උදාහරණයකට ගත්තත්තේ මර මූලය ස්වාගෙන යනයට අත්දකින්න පුළලන් හක්වයි මෙන මේ අර දේවාර් සූර්සේන ප්‍රපංචය දැන් ඔහු ඔහුත් ඇංගලිකන් චර්ච්චට සම්බන්ධගෙනෙක් ජෙම්ස් පිරිස්ගේ පුත්‍රයා ඔහු තමයි මේ පැරිිස්ට්‍ර විාගර කි කියලා ම සිකිි කනක නැවිල ලංකාවේගලිකන් චර්්ච කෙලි ්‍රජියය කලියන්න එකට රජ ගාවන්නම් පාවිචි කන මෙන මේවා පවා මේ කතාව ඇතුළේ ඉංගිතයන්න දියට සඳහන්නන තුොට ඒක මේ කතාව විස්තීර්ණ භාවේ වැඩි කරනවා සහහි සංකීර්ණතාවය වැඩි කරන සා මර ස්සල කියපු ලංකාවේ යටත්තිජි ඉතිහා ගැෙන ලොකු අන්ජබජලයා පස්චාතය රත්තු ජීවි හාසය ලොකු අන්ජ බජලයා කියන එකට සාක්්‍රි සය එතකොට මේකේ අවසානයටනකොට දැන් හරාර කියපු ඒ ර අපි සාමාන්‍යය එහෙමන ආස කොලෝනිියල් එක කියනකොට අර රොමන්ටික කිය ජේනොස්ටන්ල් ස්ටන් ලගේ එක තමා අපි කියව ඩිගසි ලංකාව ඩිකස්නේ මේ නත්පී ජේනොස්ට ගැන ඒවල් අස්සන අයිනේ කිය වගේ අවස්තෝරීස් ලසනයිය වගේ ්‍රේමය ලස්සනයි ්‍රේමෙන් යෝවීමත් ලස්සනයි දුකහිතීම ලස්සනයි වලි යලතියෙන කාරය ලස්සනයි හරි රෝමන්ටික්න දේම රෝමන්ටික් නොවෙන තැනකට මේ කතාව ගෙනයාන වන්න මේ ආකාරයට දිරාපත් පන්සේ විසි දෙනි පිටුවෝට එනකොට මේ ඔක්කුම ජරාපත්වෙලා අර අපේක්ෂා කර පු ශ්‍රී බ තිබූතිය මහගම සේකර ලියනවනක දැනක අතීතය මැරීපොලවේ දිරාලා කියලා විිතු සිතුුවන් අතරසු දුහුණු වැටීලාගෙලා මෙන මේක මේ කෘතියතුළ ග්‍රහනය කර ගන්න මේ විදිේ. දිරාපත්්‍යමින් තිබූ මනුෂ්‍ය සබඳතාද මැරියමන් මැරියමින් තිබූ සංවදිීද්‍රයන්ද තරම් කාලයක් කාට හෝ කුමකට හෝ කුම නෝ ආයතනයකට පතිිපත්තියකර සංස්ථාවකට පුද්ගලයකරු නොටවාසේවේ කිරීමෙන් දුරලගිය ශරීරාංගද රගත් මනිස්සුන් කොටසකම සියලු ැ ප හැප්බීම ලහ කේදවාචකයන්ගෙන් කැරැල් දලා ගණනමින් තවදුරට කඩතුරුවෝ දියසිය ජීවිත දැඩි ලාලසාාවගෙන් අප්‍රතිබානයකි නඩත්තු කරමින් සිටි එලෙස බිඳීගිය පුුද කලා දුර්ුවල දූෂිත කැලැල් වූ ආත්ම හා හදවත් වංචික සඟවා තබාගනිමින් සියල්ලව වට තම අදිසි දැලමින් සිත්ත බවට කිසිව පුත් සිං ගනකරනුඇ. මෙන මේ මේ ජරාපත්වීම තාම පීර්්‍ර ආකාරකර සිදු වන ඉට පස්සේ අන්තිමට කතුවරියගේ පෞද්ගලික වාර්තාවකින් කම ඉවර වෙන්නේ. ැන මේේ හයවැනි පරික්්ෂේද වෙනක කතාව පිීක් එෙක්කට ගොඩ නැගෙනවා. ඊට පස්ස ඇර අපේක්ෂා ංගවීමත් එක්කමැන මහගමසේක ප්‍රුද්ධ ඇතුළික කියන්නේ අපේක්ෂා කරාණය කොලෝනිියල් එකින් පස්සේ අපිට අන්තිමට අර පහදි කියන්නේ මේ දෑතේ කරගට සබ සනසන්නට ලාගෝයම මේ දළූ පවන්සලයි. න්තිට ඔබ හට ලෝක ඉදිකරදී මිස යානො හැකිීමට පුංචිපු ඒ හීනය කලප්ෂන වන්න මේක හයවැනි පරිච්චිය දත්තම ඒ කියීන කලක්ෂ. එහින කලක්ෂුමාට පස්සේ මෙහි හැත්ත ගනහොල මැද ඒන පොලිකල් සිිටමක පෙේල්ෙන පොලිටිස් පල්ලනවා එකමක පල්ලෙනවා ඇතොට ඔක්කෝම රෙඩිල් ච ෙේල්න ජ ර ද ෙඩි ෙජ ෙේල්ෙන. ඒ ඒවා වෙමින් පවතිනකොට ඉසිියල්ල සිදුවෙින් පවතිනකොට මේ කතාවේ අගහරියට එනකොට ඥයා කියනවා මේක මේක තව තව ටිකල් තැක් තිෙන යහ වැනි පරිච්චේය දිහට එනකොට හැබෙන එක ඇන්න මේ කතාව කියන කෙනාගේ සැමියල් කෙ හෝ ඔයාගේ පාට්න වෙන්නේ ත්තගේම අමවජාක දවයි වැදින නදී මවනනි වැරදි කරයි මැත් දෙති නමුත් මෙන මේ තියෙන ව්‍යවිචාරය ස්වභාවය ලංකා ඉතිහාසයේ සිදුුවීමල අවුල් ජාලය ඉතාම දරුණු සංකේතයක් කරහතමයි කේසීගේ පියාගේ කේසි සහ සොරි ක සහ සොෆී අත්‍රේ සම්බන්ධ ආකාරයට සඳහන් වේ ඊට පසයන්තිමට කියන මෙන මේ විදිහට මේ ලේක කාර ලියන කෙනා පෞ කෙන මගේ ජීව යිති්‍යත්ම පිතියා මේ වන විටත්ම ඔබට පවසා ඇති පරිදි විිලියන්ද සේරම ඇමතිීමම දූෂි දේශපාලකයාමගේ මව ඇගේ තරාවකාරයන්ගේ ව්‍යාපෘතිමය කුමන්ත්‍රණය අබිලාශය කුමන්ත්‍රණ අභිලාශයන් උත්තර්ශය නංවීන් වසේ රූමතියලෙසි විද් තරාත්ය හ . එදින රාත්්‍රියේම ඔුන් වැඩ වැඩිමිලට ඔහුට විකුණන්නට ඇත. සියල්ල පරිහානයෙන් පරිහානයට ගමන් කරමින් තිබීම කුමන නම් අාග්‍ය. මෙදින් තමයි ම නත්තන්න කැති මමන්නට කියන්න තියනදී කොලෝනියල් රටවල්වල මේ කොලෝනියල් පීරිට් එකෙන් ජයගන්න කොට අපේක්ෂා කරා ස්වර්ණ භූමිය ස්වර්ණභූමිය උදාකරගැනීමට එකිසිම රටකට හැකයාාවහම් බුණේ නැහැ පිවිත හේතු හිද. ඒක කාගේ හෝ අරදක්හෝ කාගේ හෝ නිවරදක් හෝ කාගේ හ අඩු පාඩුවක් හෝන මේ මේ තමයි කොලෝනු නියලිසම් හරහා පෝස් කොලෝනියල් එකට පාතදීමට පස්සේ අපිට සිද්ධ වෙන හර්බුද. මේ අර්බුදය තේරුම් ගැනීම තම අපි කරන්නුවන එතකොට අපිට සහර දොවල් යෙන එකක් තමයි පොලිකල් ්‍රීඩි කරන පොලික ්‍රඩග විතරක් න මේකට සාහිත්‍යම පට්ිතමය ආකාරයකින් ස්දට වෙන සම්බන්ධතා ත පටිතයන් සමෝධානය කරමින් ප්‍රවේශ වන්නඩ සිද්ධගෙනවා වොල්ෆොන් ඩල් ත්‍රට් කියල කියන්න මෙන්න මේ පටිතමය සමෝධානය සම්පධානය කරන නව කතාවක් දිට තමයි මම දකින්නේ තය තමයි මට මම සූදාන වෙච්ච ටික රම ටිස්ටාට කතා කරන දෙවල් අපිට කතා කරන්නෝ බො ස්තුතිි හස්තයි මම සංවා දෙවියවෘත්ත කරනව සංවාද දෙේශභාගෙන ඔබ සිල්ු දෙනාට සංවා දෙවෘතයි ඔබගේ අදහස් දැක්වීමස ඳහ අවස්ථාව ඒවගේ මතු වදහස් ප්‍රශ්න කිරීමට ඇපුත පිළිබඳ නවවාදහ දිිපත් කරීමට ොපට අවස්ථාව තිබෙන මෝනෑම් කෙනෙකුට අදහස් ජිට පස් කන්න්න පුුවන් අවස්ථාව තිබෙනවා रा 10 त पश्न नगाද से लबादी होने मधहा सक होने ं प्रिया िर्पातिट वास्ते बना ං අවති සීම පිරික් ku තුවෙno රධනා nu අ සිපkan සංवाद අधने පහ පपක්ෂा करन inसाමමමහितමතුකර सහරග ප්‍රශ්න පළබ අද පිළිබව नदස मचसागी अध සद ක कर श रे स सा प යිනवකता කියවා ගන්න සමත්වීම ගැන හාශේත අයියා සමත්වීම ගැන මට මේ ඇත්තරම තියන්නේ සතු ටක් මොකද මේක කියවගන්න අසමත්වීම තමයි මම හිතනි කියවන්න බැහැ කියන එකේ අර්ථ එකන්නේ භාෂාව බැරිකමක් නෙමයින සිංහල හැමෝටම පුළුවන්න්නේ එතකොට සිංහල පුළුවන් අය මේ කොත කියවන්න බැහැ කියන එක අර්සය තමයි ඇතරම ඔය හෂිතය කියපු පස්සු බිමේ තියෙන්නේ. එකයන්නේ ඒවාක ඇතුලේ තියෙන අදහස ්‍රහණය කරගන්න බැරිවන් හම තේරෙන්නෑ තමයි. එකට වෙනත් දැනුමක් අවශ්‍ය කරන අය දැනුම සපයපු පදනමක් තමයි ඒ හෂි අයරන්නේ හෂිතයක කතාව පදනම. ඉතින් මට මට ඇත්තරම මූලිකවම කියන්න තියන්නේ එක. ඒ පොත මේ පොත කියවන්න ප්‍රවිශෂ්ට වන්න හමාර තමයි මොක දෙක්කට ඒ අපහසුව තියෙන්නේ අපි අපේර් බරටේ ඉතිහාසබඳව අදහසක් නැතුව හෝ අදහස් කැබලි සමග ජීවත්වීම. එකයනේ අපි වර්තමාන පරම්පරාව ගත්තති පංතානඒගොල්ලෝ දෙදහ දෙදහට නැතං අනුවට කලින් සිදුබිම් ටික දන්න න ගොඩක් වෙලාවට අපි දැක්කා මේ යුද්ධය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් එලිපිටම කතා කරනකොට එක පසුබිම හොයල බැලු හාම තේරනය එක තමයි ඒ යුද්ධය සංකීර්ණත්වේ ලංකාව තිස්වරතිදි ුද්ධයක සංකීර්ණත්වය හෝ ඒ මත් නැත්තම්හි පසුබිම ගැන ඕන් අදහසක් නැ කියන එකත් ඇති වුණේ කොහොමද ඇතිවීම නිසා වලංකාව සමාජයේ කඩාාවටම් සිද් වනෙ කොහොමද මෙන මේ වගේ දෙව සම්බන්ධය අදහසක් නැහැතකුට ඒකොල්ලො නවතවතාවක් අලුත් ප්‍රවේශයකින් අර පරණ යුද්ධේ කැබලිතිම අරගෙන නවා ඉස්සරහට අර්ගෙනය නවා. ඒකෙම තේරනව එකම වටහගාන පුලුවන් කාරණය තමයි වට ාන සිද්ධවෙල කාරණය තමයි උන් අපේ ඉතිහාසේ කියවන්න රටක ඉතිහාසය කියන්න මංහිතන්නේ මේ තමන්ගේ ඉතිහාසය වගේ කියැන තමන් ජීවත්ව වන රටය තමන් හුස්මගන්න රටේ ඉතිහාසය බැතුව අනගත ගොඩ්නගන්න බම විශ්වාස කරන පස්සකගේ මොහතන් සා මේ මහොතෙන් තමයි අනගත මහත ගොඩනගෙන එකින් අනාගත හත ගොඩ ගන්න අපි විසින් ඒ මොහොත සවිඥානිකව ගොඩ නැකවති සඥා අනගත පළබොඳව දහිට හළලන් එම ඇතුව අවිඥානිකව එමන තම් හිතලු විදියට දේවලට මොහ තු ති දෙවලට ප්‍රතිචා දකෝති මක්තන ගොඩනග නාගතය පිළිොන්වට විශවාස නට බැයිගන. ඒ අනාගතය යහපත් සමාජයක්ේමන ම් හපත් නනාගතයක් එකට විශ්වාස් කර නමාාරුයි. මම හිතන පුද්ලිකෝ මම ශ්වාස කරනවා රටී සමාච දේශපාලන වතවරණය බිහිවූ පදනම පිළිබඳව අදහසක් තිබියයුතුය නැම පුර වැසේකුට. එකැනේ ඔය අ අපි එඩරු ද්ඩු කියලකැන් මම කැමතින ඇත්තන පරණ උපමා පාවිච්ි කරන්න මගේ සාහිත්‍යතලෙ පරණ උපමා පාවිචි කරන හංග කඩුයි. නමුත් ඒ මේ කිව් හම ොඩක් අයට තේරෙන මංහිතන මම කියන් උත්සා කරනය කෙනෙ මුල් නැතුව පැළවෙනවා. නැතුව පැලවෙනනමේ පොළවවෙේ එතකොට එගල්ලන්ට අදහසක් නැතිෙවුුණහාම සම්බන්ධය නකැන අතිතය සම්බන්ධය නිගොලෝ ක්‍රියා කරන ආකාරය අපට හිතාග අමාරිය කියැන මුකදම දන්නේ නෑත ොදහම හැසිරෙන්ණ ක හිතනවා ගොඩක්ම ලංකාවේ ති ජාතිකවාද ජාතිවාදය කරගේ මම තා මේ කාරණය නිසායිතකොට ඉතිහාසේ කේවාගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් මම දැක්කපු නිසාතමට වල් න්ඩ ්‍රට ලියන් නු ල් න්ඩ ්‍ර ල ම ද තිබ න ලි. මට ලියන් නො නැත්තරම මේ ලංකාවේ ආර්ථික සිජිජය එමලතම් එකනමිකල් හබ් එක තිය තිබ ඉසර ඔය වරා ආශිතයිකවල්වල් න්ඩාලෝ ්‍රීට් එක ඇතකොට ප්‍රතිස්තන්ත පල්ලි යිමන් පල්ලිේ ුල් න්ඩාල් පල්ලිය ගත්ත කියල කව්හරය හවති මට එන්න තියෙන උත්තරේ තමයි. ඇැජන දවස්වලේ ගැන එලෙසබෙත් හරැජන දවස්වලේ ඒ යාගේ ප්‍රතිපත්තියක් තිබන එහම නැත්තම යාගේ ආගමික ස්ථාවරයෝනි ප්‍රතිස්තාාගම යට ූමනවන ුළු එංගලන්තේ පුරම් ප්‍රස්න්ාගම පතුරු අහරන්න දෙතුකොට මෙන්න මේක තමයි මේ මම හුල් පන්ඩාල් කියහැ චර්්චක නැත්තඒ ඒ පාර ගන්න හේතුව. එකනේ අපි සිද්ධ වනේ මොකක්ද කියලා. ි කොහෙදන්න පටන් ගන්න කියලා කල්පනනා කරහ මහිතරි වුල් න්ඩාල් කියන එකමනත්තා මේ එකනමිකල් හම්බරම් පටන් ගන්නක තම පහසුම දෙ එක කියවගන්න මේක එක තැනක ම මෙන මෙහෙම වාක්‍යයක් තියෙනවා මේ අතීතය කියවගෙන එද්දී මේවල්ෆන්ඩාල් චර්් එක හදපු කෙනාගේ අදහසමයහි ිසයි ද නචීෙ ඉන්ද ඒරයාන්ද සිටිබෝල් එකං හිතාන්න එයාගේ අදහස මොක්දනය කියල බොල් න්ඩල් චර්චක හදත්ද යාගේඔයාගේ අදහස වෙලා තියෙන්නේ ඒ චර්චක ඉරෙක්වෙන්න ඕනේ හිම නැතම රිජුවෙන්ඩ ඕන පේන් ඕෝනි ඒ ඒරික මේ සිටිවෝල් එක කියැනෙම නැතයි ඒ තියෙන සිතිජය ආර්ථික සිතිජයට ඉහලින් පේන් ඩෝනි කියන එක ටි එහෙම තමයි මේ බොල්ෆන්ඩල් චර්චක හදලා යෙන්නේයාගේයාගේ අදහස වයා කියනවාහෙම. ො න්ඩ චර්්ක ගන්න හේතුව ඒ එකනේ ඔය ඔවය කාරණ දෙක තමයි. ඔන්න ඒවගේමකැනේ මේකින් නොකිය වෙන ගොඩක්දේශිපාලන පසුබිමක්ම පිපස්ස ගොඩක් ලොකු විශාල දශපාල පසුබිමක් කරයට අපි වචනයක් ගත් මේ වචන පිටිපසු විශාල අතීතයයක්කේ මනතම් සඳර්යක් තියෙනවා වගේ. එකන වචනය කාර්ය නිෂ්පාදනයවෙන්න ඒ වචනය පිටි පස දැවන්ත ඉතිහාසයක් තියනවා. පික වචනය පවිච්ච කරනට වචනය අර දැවන්ත ඉතිහාස වචනය වින් පෙනි හිටනවා. අපේ අප අපේ උචාරණය කනට උච්චරණය වෙනින් පැි හිටිනවා. එකට නතර කරන්න බැහ ඒගේ තම ලංකාව ඉතිහාසයක්ත් ලංකාවේබර්තමානය ගත්තති වර්තමාය පිටි පස දැවන්ත දේශපාන ඉතිහාසයක් තියෙනවා. සමාජ ආර්ථක දශපාල ඉතිහාසයක් තියනවා ඒ මොලු ඉතිහාසම කඩාගෙන අපි උරහිසිට උඩින් එබෙනවා අප අපි දක් කතා කරදදි දේශපාල පිඳව කතා කරදේ ෙ.ඒඒ ඉතිහසේ බර දැ නොනම ත මගේ ර ස්තකට පිදේශපාලය පිළිබඳව කතා කරද අපිතන අපි උද්දට පක්ෂයියනම් අපි තනනාමු අපි තව ජාතිය ධාර්තිකයකුට හෝ ජාතියකට එරෙහිව පෙනී සිටිනවා නම් පෙනී සිටන අදහස්ස පිටු පස දැවන්ත බරක් තියෙනවා හරියට කුරුසයක් කරගහගෙන ඉන්න වගේ තමි කුරුස බර දැනෙන් නැත්තන් මගේ කියන මම කිය කුරුසි කරගහගැෙනින්න්න කියෙක් නෙමේ තමන් මොකක්යි අදහසක් දරනකටේ තම මොක්යි වචනක් පිට කරනකට ඒ වචනය පිට පස තියෙන දැන්ත ඉතිහාස පිළිබඳව අදහසක් නැත්ත මහිතන්නේ ඒ ඒ වචන පාවිච්චි කරන්න නිපා කියලයි මටනම් කියනතියෙන් ඉත අන්න ඒවාගේ පස්බි මතමයි වල් ෆොඩර් ශීට් මේ පොත ඇතුළ තියෙන්නේ මංහිතානි ගොඩක් කියවන්න අමාරුයි කියන එක තියන්නේම මෙන්න මේ කාසේ මනති ගොුණනි භාෂා අමාරුවක් නෙමේ ඔය එක එක ඒකත් තේරුගන්න බැරිහිද තමයි මහිතා නිගුල කියන්නේ මේ දීර්ගවාක්‍යය තියෙන නිසා තමයි අපට තේරුන්ගන්න අමාරුකය කැනක දර්ගවාක්ක්‍යය මන මේ පලවෙන වතතාට ලෝක ලිවේ රෘයන සාහිත තියන දර්ගවාක්‍යයකට අපි පරණ පැරණ හිත්‍ය කෘතිීන්වල තියන දර්ගවාක්‍ය ශेषම සभाव्यකෘතිය වල තියෙන දීर्ගවා्यය ඒවා ඒවායි තිෙන අර පැරණ සිංහලය සහ දීर्गවාක්කයකොට එක ඒවා ඔමට දමාුවෙන් ඕනීම එහෙම නම් නමත් අප අප ඒ ඒ साහි ්‍යැමතකෘති රුෂයන් साहिथ्य කියවන කියोंපුका අयाන එතකට ඒ ඒගොල්ලට මේ දිගවාකය දුහරු වෙන්න විදයක් නැහැ වර්තමානය සිංහල साහිත्य නෝතන සිංහල නවखතාවේ දීर्ගවා්‍ය्य භාවිතා නෝවන ේ භාවිතා නොවෙන්න හේතුවත් හේතුකු තියනවායි. භවිතා නෝනට මං හිතාන්න අප දර්ගවා්‍ය නොහරු නැහැ. ඒනිසා මම ඒ ඒ දීර්ගවා්‍ය තමයි අපට කියේවානාාමාට තැන කියනක මම විශ්වාස කරන්නහ. අනිත්ක මම හිතන්නේ මේ හොද සවිඥානික කියවී වාක කියන්නේ මේ අපි කියනවා මේ හෝම්බක් කරන්නන්ට සාමාය නවකතක් කියවනකොට හෝම්බක් කරන්න ඕන්න නැනේ නමුත් මම කියන මේ එක ගෙදර වැඩ කරන්න ඕනි පොතක් කියලා කියන්න කියවන්න ඕන්න මම යෝජනා කරන්න නෑම එක කියවන්න කියලා හැමටම කියවන්න ඕනෙ නමමහිතන හෝම්බක් කරන්න ඕනි කියලා. මම විශ්වාස කරනවා මට කියගන්න බැරිවිේච් ගොඩක්තේවල්ල කියන්නේ මේ. දැමක් වාකයක් පිටු පස තියෙන දැවන්ත යිතිහාසික කාරණෑටික මට එ කියන්න දැහැතුකට මේ නාවතතා ගොඩක් දිගව නවාමටවටට ගොඩක් ඉඉඩ තිේ. එහෙම මගේ අදහක් තිවුණ නත් නෑකොමතේ හම එකක්ම විග්‍රහරන මගේ කිම අදසක් තිබුණ මට දැනට තුම නාවක් නෑමෙක් මං අපහොලිවත් මං අහොලියන්න්න මේක මතමයි ම මේ සරල කරලා ලයන්න ලියන්න බැහැ. මම හිතනව කියවන්න අමාරයි කියලා කියනයට හෂි තයියතීපු මේ පදනම මේ ෆෞුන්ඩේෂන් එක හුඟක් වැදගත් කියලා. එතිකට ඒ ඒ කියවීම මහර ඔක තමයි මම බලාපොරොත්තුනේ අතරට මද දවස මේ කතා බහ. ඒ හෂිතය හදලදීපු පාර ඒ පෙන්නලා එකන මොනද එලි කල්ල දීපු පාරේ ගිහිල්ලා එකන් පාරි මේ පොතත්තෙක් අර්ගෙන යන්න පුොුවන්න්න මම හිතනවා ඒක වඩා පහස්වේ කියෙලේ ගමන වඩා පහස්සවේ කෙළේ චාදකාව වඩා පහසවේ කියලා මම මේම අත්තරම ඒමේ. ගෞරෝ කරනව සහ ස්පෙක්පරනා ගැ ගෞරෝව කරනව සහ වුනධකානය හරිම මගේ සාතුට ප්‍රකාශ කරනවා හශිතයියා මේකර ඊද කරපු විදිය ගැන ැල්කට හේතුවක් ය හස්්තය මේක වීඩ් කරන්නේ මෙහෙම රීඩ කරන්න හේතුවක් තියෙනවා මම නිතර දකළ තියෙන හස්්තය මේ නිහාාල්ල අයගේ මනත පවිස් නිහාල් පරයරගේ සංවාදවලට සභාකිමෙන යට යාට හස්්තයට තියෙන උනන්දුවක් ලංකාවේ ආකිටක්ෂ ගැන ැන කොනනිියල් ලාකිටක්ෂ ගැන කොළඹ නිර්මාණය නක කහොමති කියන එක ගැන විශේෂයෙන්ම කොළඹ නිර්මාය ඕුණෙක කහොමද කියන එක ගැන නිහාල් පරයර කතා කරන්න ේව්වලදි හමතිෙසම සහභාගවන විත රක්න මේ සිවානන්දන්ග පොත මතක මියයදන සඳ මංහිතා්‍ය මේ විශාල පදනමක් සපයනවා හසිිතායට වල් ෆන්ඩා ස්්‍රීට් කියවගන්න. කලින් කියවට වඩා මංහිතාන් ගන්න ඒහා මතක මියයදන සද ට්‍රන්ස්ලෙට් කරන්න කලින් කියවට වඩ ම හිතන් ට්‍රන්ස්ලෙට කරඩ පස්ස කියපු වොල් හන්ඩල් වෙනස් ශෝයන් ෂෝ් මහිතනා මම හරි කියලා. එතගොට හස්තයට හිම පදන මක් තියනවා. ඇත්තට මෙම පදනමක් නැතවමපුත කියවන්න බැහැ. ඒ ඇත්ත. ඉතින් කියවන්න බැහැ කියන පිළිගන්නවා හිස් දුනින් පිළිගන්නවා. මේක කියවන්න බැහැ කියනෙක් මම කියවන්න බැරි කාරණාව පමත් අන්නවා. හැබැයි මට ඒ අපෝ කියල දෙන්න ඕමනාවකුත් නෑ ඕනෙ නං කියවන්න පුුවන් ඕන නං හොයාගෙන කියවන්න පුලන් අ මම ෆේස්බුකෙ මවෙලබලන්න හම දෙස මට මැසජගත් තාලාහන්න පුළන් හොත් මේ එකකතේ මොක්දම මතර වෙන්නේ කියවන්න ඕන කෙනෙක් නම්. ඉතින් එහෙම මාර්ග තියදිස්සර වගේම ලේකක්ාව හොයාගෙන ලියුන් ලියාගෙන ය දකිින්ඩවත් නෑ එහෙමක් කාලයක් මෙම ඉන්න මේ මම හිතන්න මම හරිම සමාජයට බියවෘත්ත කෙනෙක් එතකොට ම හිනිතර මොනගැෙනවා හරිතර මොග ැහවු නැතිවත් ිස්පුක දකන්න ඉන්නවා හරි එහෙම කාලන මේකන එතකොට අපිට ගණු දෙන කරගන්න බැරිකමත් නෑ තුට ම හිතන්නේ නෑ මම කියන මේ අලසකම කියලා කියවන්න තියෙන අලසකම් මම විශ්වස්ස කර නෝ ලංකාව සාහිත්‍ය බිඳ වැටන්න පාර්ටකයාගේ විශාල විශාල දායපක්වයක් තියෙන්වා ඒගයක්කි විතරක් නම ඒක ඉන්නේ අත්තේ ඇඟලි ප්‍රමාණයට නම් එමනත්ම් සයට දායක් නම් සීට අනුව කියන පාටකය. ත පාටකයන්ට ව විශාල වගකීමමත් තියන දැන්ද වගකීමක්ත්තියනවා ලංකාවි සාහිත්‍ය සම්බන්ධ ලංකාව සාහිත්‍යය ඒගොල්ලන්ගේ කරපිට තමයි තියන්න ඇත්තරම. ඒගොල්ොත්ද කියවගන්න පුළුවන් ගල ඉල්ලනවනම්නෑ මීට වඩාක්දයක් අපිට ඕනි කියලා. අර ගමිණීියන්ගඩ කියන ගමිනයි කිය ට්‍රන්ස්ලට් කරනකො මේ. හැබ ගන මේ කැනෙ පත්ත කියන්නේ පට ලේක ලංකායි ලේක ටොට පටකිද න්නවා කියලා. මවදන්න කොහොට මගේ පත්පු පුද්ගලික අදකීමතමයි මේ පොත කියවගන්න බැහක කියන්නන්නේ ඉතින් නේ ඒගේ කියන්නොන්න ෑ ම කැමති ැ පාටික පිටිපසෙන් ඉන්නවාහරි මොකර කියන්න හැබයි මම කියන පැහැදිලිම පාට කියගේ ගරමත ලංකාවේ සාහිත්‍යයේ විශාල බරක් තියනවා. ඒ ඒකත් අර ඉතිහාසේ බර දරාගන්න අකමැතිව වගේ මතමයි සාහිත්‍යය බර දරන්නත් එගොල අකමැති. කිසිම වගකීමක් දරන්න අක මැති ලංකාව දේශපානයට මැතිහත්වන ලංකාවේ ආර්ථක සම්බන්ධ තන්ඩගි පොකට්ට වදිි ොනන් ඉතරයි ලංකාවේ පාරිභෝගකයා හන් තමගේ හන්දාෝධ කරන්නේ එතකට සමාජ දේශපාලන ක්‍රියාවලියදී ඒගල්ලො නිදි වගේඉන්න අර නිදාගනි පශ්වයක් වගේතකොටේ ඇටමැස්ස වෙන්නේ කෞද හරි මාමාරේ මහින හොට නිදාගෙනන්න ඇහරවන්ඩ බෑනීගේ ලංකා සමාජයේ වගේ මම ම මම පැහැදිි චෝදනා කන මත් ලංකායි සමාජයපුම මේ එකකොට සකකනික පුර වැැසියක් මේ ලකයිපුර වැසියක්තුක මටත්තේ චෝදනා අනි පැත්තර මමම කරගන්න මම දක් කලාවට ඇහරලයිඉන්න උත්සා කරනවා ඉතිං ඒ ලංකාවේ සාහිත්‍ය සම්බන්ධයනුත් ලංකාවේ දේශපාලනය සම්බන්ධයනුත් මට දෙක්කටම එකම තමයි කියන්න තියන්නේ ඒගොල්ලු වග කියන්න කිසම දෙක තමන්ගේ පවුල්ලටම එකක තමන්ගේ දොරට තට්ටු කරනකං භිෂණය ඒගොල්ලෝ අනෙකාගේ ජීවිතය අහිමි වඋනත් අනෙකාව රැගෙන ගියයක්ත් උත්සගෙන ගියත් සුදවවැන්දාාගෙන ගියත් එ මොවාවනමක් ොනවා නක් කමක්නේ ගේ ොරක ත් කරන්න ඇත්තම් ිෂණය ඕක තම ඇත්ත කතාව. එතකොට ලංකාවේ සහි්‍ය සම්පතින තෙමයිම ලංකායි පරවැස මට බලපනවා ම කැමසිසේ ඉතන මම ලංකායි සමාජය තින තායි කත්වයම කක්ති කියලා එතර මට නි් අබ්දව ඉන්න ම කැමති නැහැ කියැන ම හිතර ගෙම අපට දැවැන්ත බරක්තියනවා ස ලංකාය සමාජ දේ රැගෙන අන්න දිට කියලා තුකට ම පරන්න ද පාාව තන්න දරන්න. ගේ ශක්ති ප්‍රමාණය නොත්හ කරන මම ආරාධන කරන සාහිත්‍ය තේවගේ පාටකයාමත විශාල බරක් තියනවා ඒ බර දරන්න ශක්තිමත්වෙන්න. ුල්ෆන්ඩල්ය නොකකිවෝත්තමක් නෑ හැබැයි හැමතිස්සම අලේක් කිය අභියෝගෙන්ට ලක් කරන්නේ. මම ගැමති මේ පොතව වන අබියෝගට ලක්කන්න නෑ මෙතන වැරදි මෙතන මහමයි මෙම මෙම වදන ලක යිත්‍යය හමයි තියනම කියලා. තැන් මේකට ආාපු තවකතාවක් තමයි ලෝක සාහිත්‍යය මේමගේ පෘතිීන් තියෙනවා කියලා. දාහරනයක්ක්විදිියට ගේ පල් ගර්ශා මාකෙක ව ස සොලටටවල් හොද කලාර සවසකමසිංහලට පයවතන වෙලලාතියනගේ තින අමරිකාන් ඉතිහාස රට ඉතිහාස තුරේ ලදන මරිකාවත් මේ ළඟදී අපි පතාාවන්නා ඉසබල අයන්දගේ පොතත්ගයන ගමනිියන්ගඩගේ පරිවර්තන පිල්බඳව කතා කරතිය හරියටම චිලිය අත්දැකීම් ලංකාව අදැකින් හසාමානය හරියටම ලතින්න අමෙරිකාවය අදැකීම එක මේවා එක්ම අටත් විිත රටවල්ලර හෂිත අය කිවගේ මෙම ගරා වැට නායක මොහොදගේ අපිට තියෙනවා මේ අර රත්න දීප ජන්ම භූමි කියන ही නක් තියෙනයි हीී න කවදක් සැබැුන්ෑනි ලංකාව ංකා සැබැවුන්නෑ ඒ වගේ මෙතම ඒ රටවරල තියෙන අ බෝධයක් छලිය අर ෝධය ත ම දැන් ලතිन अमेරිකා ගත තින්ම ගැබිය ගර්ශ මාක से ස පොතලියන පස ඒ වගේම ඒ වගේම ඒඉං ආභාශන වාගෙන छලිය ඉतिහාසය දේශපාල ඉतिහාස ලියනවාම ඉ බලයි යද. ඒබෙල්ල අයන්ද කලන් සල්බද අයන්දක නාතියක එහම අතිකමකුත් තියවා දශපාලික පසුබමකුත් යවා අටම අදශ පාලි කරන්න है ඒවාගේ අරද තිරෝ ලියනනා ඉන්දියාවේ මතන් ඉන්දියාවන ශලරටක් ද එක කලාප කට තර පලවෙන් පතේද තියනො මෝල්ස් පොට ඒ පාසේ මිනශරන් ලියන සල්ම රශ්ිෝගේ ලෝක පුරාම මේ ප්‍රවටත යක් පි ියට ක මකෘති ැබල් ෑශ ම කස් පටන් ගත්න්නක ප්‍රවණතාවයක් විදිහයට යනවා ඇත්තර මට ඕන වුණ ලංකාවිත්‍යහාස ලිෝොත් මොනවගේ වෙයිද. ලංකා විතිහාසය කොහොමට එක පොතකට ගන්නේ ලංකාවිත ඇත්තර ම මම මේ එක ටයිම්ලයි එක ගොඩක් පරිශල්නය කල්ලෙ කැන මනාද පවිචි කරල තමයි බල තමයි මේ පොත ලිවේ ගොඩක් ගොඩක් කියවා ගොඩක් කරුණු ම විශවාාසය කනවා මෙම නිවැරදීකයට හැබැමමයි ටයිම්ලයින්සොල එකකේ ටයිම් සයිස් ටයිම් ලයින්සල ඒක්වි අතර මුක්කද ඉතිහාස ලියන්නේ හැමදාම බලයහිට පයිතකටයි බලයට සාපීක්ෂතම ඉතිහාසල් ලියවෙන්නේ එක හින්දා ඉතිහාස සම්බන්ෙන් කතාකරතිය විවිධ ප්‍රවාධ තියනවා හැබයි අපි ජීවත ප්‍රච කාලයතුලට එමනත්තම් අපට කාගෙන්ර හලා ැනගන්න පුලන් කාලයක් ඇතුලත තමයිම පොතින්ටමඉතවා බොහෝම බොහෝකරුණු බොහෝ කරුණු. නිවැරදි කියලා ඊල්ලන්න කාරණ තම ර හෂතයි කියපක හරියටට ම ප්‍රවාද සංගරාටික මම මේ කැන මේ මුල් පන්ඩාල් ලියන්න හිතා කරනේ මේ ප්‍රවාද මැගසිංස්ටකකැන සකේ මේ පොත් මම හැමදාම ඉතරනට ගිහිල්ලක් ගන්නවා ඉම ඇතම් ප කරිකෝ හරිත යති ම අනිවාරෙන් ගන්න පොත් සැට්ි එකක්කයෝ එපට ඉෙක් කණ්ඩා මේ ය ඔය වගේ ආභාෂයන් වට මේ පොත ලියන්න ගොඩක් गोडक प्रोजवातना सेसे के प गोडाक प्रवाध प गोडाक प्रोजनवातना पस थत प सेट का फतित गक प्रोजवानास गोडाक में टाइल टाइमाइनमा वैल टाइने कोने के बट बने फूलंगस ंका फैमिली ्रीज बैलआ हता है की आपकोहतामाम होते हैं मा में यूजिंट हिम करेंमा इलांग कन සහ ඇල්फरे්ව ඒ වගේ බල ගැටුමකට ගෙන පවල කැතුල වුණත් ඒ වගේඒ ඒ හජताයිපුकारරන එහෙම ඒම තමයි ඉඩ පස ම හහායට පරිචද පස පොते ගොඩ කලට खඩා බिंदදානමට උමනාවන है කැනෙ ලංකාාව කूම खඩා බිඳ වැටනවා ඒකාල වෙද්දී ටඒ हाසිता ඒක ත्रීड करලतेෙනවා साමने पො හෙම කाइමැක් කට ගෙනන්න तो බिंदදාන්න ැ එක පොතට हानයක් කෘතිය දහාල හැබ මටම කෘතියට මක්ුණක් කමක්ත්න කිය ල්ජරාව කියලා අංකරත් තමාන මට ලියන් ෝනක මට ලියන්න්න න ඉන්සා මම මමමක කරා ඇත්තටම ඊට පස්සමම අවසාන පරිච්චේදයක්ටගේ කොන්කලුට් කරන්න එක කියැන නවත් කතාල්ක තියෙනවාන කොන්ලෂන් එක පරිසාමප්තයක් ඒකගේන තමයි මම අන්තිම පරිචේදගේ ඇත්තටම මේක අංජබජ ඉතිහාස්සයක් තමයි කියප හරියටම හරි ලංකාව අච්චාරුවක් අනිකර අච්චාරුවක් අපිට අහිම වෙන දේවල් මොනවදදි කියළලාමහිහිම වේ දේව යුද්ධෙන් අහිම වෙච් ේව නොද කියෙලාම අපි අදට ක්යි එක එක උදාහරනක් විතරක් මොම කියන්නම් අපිට බර්ගස් ලගේම रिචල්ස් ටික අපිට लගේ කෑම वाटोरएගේ रेचුව सेग ම ලूम्पන් පන්ති ूपन ප ने में बर्गस ल एकलගේ තිබना වෙන ने खल चाेका हरेම आरी भीचेत्रवाත් संस्कृतििक संांस्කृති ගැने लच ख සන है අප ठेක सම්पूर् नते ल भर्गसला में युद्ध्यම් පස්ස राख रे एंड गया तोड़ बग पाौल प दा होएला बने पाौल केप තු වෙलाती ගේ අනන්ත අප්‍රමාණ දේවල් අපිට නැතිවුණයි. වගේම අප අච්චාරුවක් වුණයි ැ එක සැලට්ඩගක් කල සැලට්ඩගත් ඊය වෙලා තියෙන්නේ. ඒ ගානට ඒගානටලංකාවේ දේශපාලනය සමජ දේශපාලනය මේ සමජ දේශපාල දේහම කුණු වෙලාතියෙන්නේ. එකකට පොතක් ඇතුලේ මට මිට වඩ ලස්සනට නං එක ලියන්න බෑමට ලංකායි දේශාලය හෙම ලසනෑ? ඉතිං ඒක හින්දා මට කියන තියෙන ම සූතිවන්තරනවාවැගේ රෙස්පෙක්රනවා කියවගන්න පුද්ගලිකව මං පුද්ගලිකෝ ගෞරව කරනවා හසිිතයියට මේක මෙහෙම කියව්පේ එක ගැනකට ට මම හිතන්න මංආපු කතා කරන්න ඕනෙත් නෑ හරිුණ අරිනම්මම කතා කරන්න ඕන්න අශතයි කතා කරපුටි ගැති. එම අදහස ස මගේ තම නහර තියන හන්න පුළුවන් අනිත ප්‍රශ්න තියනහන්න පුළන් මනහරිවල් තියනන කියන්න පුළුවන් චෝදනව තියනන කරන්න පුළ නද මානතන කන ස බාවට එම අදහසක් තියනවනන් ඒමගේ පිති අදහසයෝගේ චෝදන ක ද මම මෙමේ මම වුත් කතනකර නිසාමම මේ හසිරකත්ගේම ඩීටත් දෙන්නගේම මම පශ්ය දෙඟ අපිට මේ පුහුණු පාටකයව එන අපි දකිනවන ගඩක් කනාවට පොත් තුරාගත්ත පොත් කහිපයකට මත්තරම නිර්සාය ලෙස විවච්චනය කරනවාඒවගේම සමහර වෙලා වටයි ව තේරෙන්න්න ඒවා පෝද්ද මේ වට ස්වර්ණ පොස්තක දූ ඇයි මේවා ඇයි මිනි්‍රමවල් ටියන්ය පරාද මට කු ෝද්‍රාව තියන යි පිටම පු පුහුණු ශාවකය කැන මක් පුුණු ශ්‍රමයක් ශ්‍රමයක් වැය කරලා පොතක් කියවන්න බැරි ශ්‍රාවකෝ කියැන ශා පාටක ඒම ප්‍රණ නිර්මාණය කර බැරිම ද දෙන න්නට මුර පලසේ ඇනදීැන මගේ මගේ අත්දැකීමතයට දැදි කියන්න පුළුවන් වෙන්න දැන්කාක්තම අයි අර අප කියමු රිලේට් කරනවා කිය ලකට සම්බන්ධ කරගනීම සාහිත්‍ය කියන එක සම්බන්ධ කර ගැනීමට තියෙන හැක ආාවක් දෝක ගැන ට හොඳම හොඳම දේකී උපතෙන තමයි මේ ශෙල්ටන් පාගල ඔහුගේ හම මේ ඉසරව නාට වැඩ මුලු හමර ද අපිත්ව එවට සහභාගවෙච්ච අවස්ථාවල් තියෙනවා ප්‍රහණකම් ෆිල්ම් බල ෆිල්ම් දැනතා කරනවා තැන් අපිට මූලික ප්‍රශ්න තිබුණය කාලේ. එකද අපිට කලින් යම් විසිවිදියකට එහිටපු හිටපු ගැන ැන්ටත්තින්න ඒකාල දිට රුණයිට ැපිතකට ශිෂ්‍යෝ. පෙරපරම්පරාවට මහාචර ගම්ලත්ය සිලි විජිකු සින වර්ගයාගේ යම්කිසි සම්බන්ධයක් ස්පර්ශයක් තිබුණද අපිට ුවක් කලාට හම්බුණේ මේ ෂෙටල් පාගල වගේ. දැන් ඔොගෙත්ත එක පෙලාගක්පොටි වාදයක පැටලුන එක තමයි මේ මම බොම්බේ ෆිල්ම් එකත් බලනවා ඩොක්. ශිවාගෝත් බලනම දැන් දෙකම් මම රස්ස විඳිනවා. තකරෝ ශෙල්ටන් පාගල මහත්තේ ඒ දවසරේලාය කියපු ඒ. රසවින්දනය පිළිබඳව සහ මේ මෙතර මේ ආට් කියන ප්‍රශ්නය කොහොමද කතා කරන්න කියලා. එතකොට ඔහු මට දුන්න උත්තරයක් තමයි මේ ආට් කියන එකයි අනුභවි රසය කියන්නේෙ දෙකක් කියලා. ආනුභවිකරසයට ඕන එකක් අහුවටපුලා. හැයි ආට් කියන එකට හැම දේ මහුවන්නන ආට් කියන එකට නිර්ණායකති නවා ඒකට සයන්ස එකක් තියෙනවා ඒකට ඉතිහාසයක් තිනක ගොඩනගිච්ච හැටියක් තියෙනවා. ඔහු ඉතාම සරලා ආකාරයෙන් පැහැදිලි කට. මට මෙතැදි කියන්න ඕන වෙන්න ඔහුට ඔහෝ සීපත් කරන ගමම කියන්න වෙන එක තමයි දැන්න මේ එකතා අිදින් ප්‍රශ්ටි දැන් කියවීමගත් තහම කියවීම දිත් මෙන්න මේ ආනුභවවික රස්සය තමයි පලවෙනි කාර මේක වැරදදි නෙ මේ ම කිය. උවි රසෙ ලක් තියෙනවා ම පිළි ගන්න ඉට පස්සේ මොකද කරන්න කියන්නේශ් සෝවත් කියලා පහන්න න එ සෝවට් එකට තමයි උත්තරයක් තියෙනවන්න තමයි අපිට සාහිත්‍යගන කතා කරන්න අහම්බ වෙන්න මෙ මේ සෝවට් කියන ප්‍රශ්නය න හැසීමයි ගැටලෝතිය උදාර ඇහිතන්නකෝ අපි පොත කියල වර කර කියන්න රට පස්සෙ දැන් අපහිතම ශයමාගේකේම පීත මොකු දැන් කර්නසායරෙන්දිලා කියවනවා කිව්වට පස්ස ජනකසින්දල දැම්මා ඇති අපියකොත කියවන්න. දැන්ගතින් මොකොද වෙන්නේ හරිැ දැගීට පස්ස මොකද දැයි එන්න එතැ ැති සමයි අප තියෙන බයි. මෙතරින් එහාට කොහොමද මේ මොකදද මේ අයිතිවෙන ඩිස්කෝසක මොකක්ද ඩිස්කෝසක ඇතුල වෙලාතියෙන්න මොනවාද එක ඩස්කෝසක ිහි වෙලා තිෙන්නේ කොහොමද ි දෂ්ිවාද ම දුෂ්ටිවාදයත් එක්ක මෙම සම්බන්ධ වෙන්න ගොම දෙකටක් මේක පොලික ලික නොකව මේ ප්‍රශ්නතිි කහන්ඩ දැන්ෙත කොට තමයි මගේ න ජය නොටම ොඩි ත්‍රල් ලක් ඇතු කියවන්න. මේ මේ චුට්ටක් එකන මේ සබ්ලිමේෂන් ැන ප්‍ර්නක ගැන්නේ තමන්ග කියවීම ඇතුළේ කියවීම ලොමු ද හැගන්වෙන මොහොතක් දක්වා ගෙනයාමට හැ හැකියාව ලැබෙන්නේ. මෙන්න මේ උත්කර්ශණයට නැගවීමේ ඇති හැකියාවුට ගක් කලාට උත්කර්ශණය කියනයකයි මේ කියවීම ඉවරයි කියෙලක් තමයි හුගක් කලාට තිෙන හැබැ මන කියන්නේ සිවානන්දන්ගේ භාෂාවෙන් කීවොත් කියවලා ඉවර වෙලා මේක මෙනෙහි කරන්න. තැම් මොකද. මෙන පුහුණුව දැ දැන් ධාරණකට ගත්තොත් අපිට අපි දෙහෙම එහම අදහස් ැක්කවීමය අවස්ාව න නැ අධ්‍යාන තු. දක අරර අර නදිීත් මාත් එක වෙන තනදම අපි අප මේ අංජ බජල්ලකට අන්ඩ හේතුව තමයි අපේ ශික්ෂණ මාර්ගයේ මේ අවකාශයන එතකොට දැන් යම් කිසි විදිහකට අනගාරික ධර්මපාල උන්නැහේ කිව්වනන් හෙමමාර මොක විසුද්දා තමන්ට ඕන ගිරවට්ටික හදල දාලා යන්නේ කියලා අපි ඩි බානක ගිරවටික මෙන්න මේ ගිරවා දැනීමත් එක්ක අප අර කේන්ද්‍රිය ප්‍රශ්නහන්න ඇතුව යනවනේ. එතකොට තමන් අහපු දේසා දැකපු දේසාක් කියවපුදේ සබ්ලයින් ක්‍රගන්්ඩ බැරිවන එතකොට අරයි විින්දනය සීමාවනුයි දෘෂ්ටියය සීමනේ ඔක්කොමහවු ොමටික් අවුල් තත්තකට තමයි පත්ය එතකොට ජාර මේක ැන් අපේ වෙලා තියෙනක තමයි මේක පුද්ගලික උුණනකින් විතරයි කරන්න ලාී. උන උඩ තමයි තනික කනමු දුවන්න තකොට ඒ පුහුණුවීම කියන එක තමන්ගෙම පුද්ගලික තිාව හරිට ෙදවස්සර තමන්ගේ ආරක්ෂාව තමන් සපය ගන්න න කිවගේ වැඩක් ම වෙලා අප එතනි යාටක්යන්න ඇැතරම ලස්තිිලා කන්න වැඩවලින් තමයි මේ කරන්න පුරන්ගෙන ඒේ වගේගත් හම සිතඩක දැන් ජරාරරමටැන්තන ජීව කියවඋන් හැම තැම කිය කතා තම එක නැක්සිම් ගෝර්ගගේ ආච්චි කවුද කියලා පිදන්න හැබ අපි ොමනිික් ජීවගෙන දන්නන්නේනෑ දේවගේ මතා අපේ අපේ ඉතිහාසය සිදුවීම ගැන අපි දන්නති වෙන්න පුළුවන් ඇබේ අපි දැනගන්න වෙන්න පුළුවන් කුරුස්කා අඩකවයේ මේ සටනට රුසියා අනුසවලුන් කීදාහක් සභාග න්න මේ ගැටලුව පියරෝගන් දෙැන මේක එක පැත්ත මහි තන්නන නලින්ද සිල්ලගේ ප්‍රවාධය පිළිබඳවත් ගම්කිසි එකඟතාවකරයන්න මෙන්න මේ අනුර අනුකාරක චින්තනයක් බඳ ැටුවෝ අපට ති නොනැත්තෙන බ ගැටලුව නලීම් කියන තැනින් නෙමෙයි යන්නේ එ නලීම් කියන අනුකාරකවාදී විරෝධී සමාජය තමයි ඇත්තරම අනුකාරක පදන්න ඔහු කියනආ එත තම හුගෙත් එක්ක තින ඒ එක විධාරණය කරන්න අවස්ථාවක් නොදීමට ඒගන අනි පත්තෙන් ආපෝර අක ඔබල දයාගන්න තමයි ඔහුගේ දුෘෂ්ටිවාදයක් පෝ සම්පාදනය කරන්නම ඇම ධාරය කරන්න මේ ගවේශනය ක්‍රියාවට මේ යොහොත්තු දවකර. අනතන තමයි හොත් එක තින ගටලු අපිට මතු වෙන්නේ. මෙ මේක තමයි මම හිතන්න මේ විධ විශයන් කියවීම සහ තමන්ගේ විවිධන සහ විවිධ කියන්නට කැම න වචනයම කිය ජොනරෙක් කියන එක තමයි කියන්න තියන්නේ නමුත් විවිධ සාහිත්‍ය ප්‍රර්ගයනෙක් කොහොමද අපි ගැටෙන්නේ කිය. කොට ප්‍රක්්ණ ඇතිවෙනවා එක කියැනෙ උදාාරණකතොත් කරීටම් හරිම රහයි කියනෙ එක ඇතුළම තියන්නේ බත්තිතරයි කන්න වගේක බත්තිතරක් කන කෙනගේ ටේස්්චක ඉතින් බක්තිතරයි. ද මම දන්නේ එක තමයි ඔ මම කලින් තැනක ලිවත්ත එකක විදත්වය න මේ කීයත්වේ කියලා. එකන ඇත්තරම වෙන්නේ මෙන්න මේ විවිධත්වය කියලා නම් කරන්න ඇත්තනම ඉතාම ඒකාකාරී. විගධත්ව ම් අඩුමගනි ඩිේක්ෂ හතරකොත් ඇැන්ඩ කියල පහ ඩිවක්ෂන් එක දෙක ගන කිය පහල ඩික්ෂන් එකේ මට දකුුණටක ික්ෂන් එක කිය කොඩා අදේවල්ද හැ මේ හුකාක් දේවල් එකම තැනකින් පිවිසලා ඒ කර්ම තැන ඇතුළේ තමයි ඔක්කෝම කියවීමම් සිද්ධ වෙන්නේ ව මේ ගැටලුව තමයි තියන පෘතුලභාවය වෙනුවට ඒ තරා තමන් ම තෝරාගත් සීමමක්කඇතුල තමයි මේ ඔක්කොම කරන්න ුක්සා කරන්න එතන තමයි ගැටලු මතු ද ගටලුව ප අපි විසාටය කමර නමුත්ම ලස්ලා කරන වැඩ වගේ ඔන්ලයින්ම් කණඩයම් කරන විධ වැඩවලින් අපිටයම්කිසි පුළුල් සමාජයකට ආමන්ත්‍රය කරන්න පුළුවන් කෙළලා විශ්වාස කරන්න ගොත ොයි සමාදය වි් සයි මනිත ස්ට කට පුුවන්

muka permane ini masih ini යි අවසානි තුරන්න තිරතුරන්න පලසි මට කියන තියෙන අතර බර මම මේකට කියනවා මේ හරියට නිකං සම්පත්පදයාම විෂමතාවය වගේ තමයි ඇත්තටම බ්‍රසඥ්ඥතාව එමනතම් රස විින්දනය නැතම් කලාව බද්ියම විෂමතාවක් තේෙන්ම අයි අපී හොඳටම දන්නවායි කියන මම මේ මඇතකදත් මේ චාමරරනවක කියලා ගයකෙක් සම්බන්ධයෙන් ෆස්බු එකේ ලොකු කතා භගියා මේ ඒක අර වෙන ප්‍රෝග්‍රම එක එක් පැට ලිච කතාවක් කොම හරි පලවෙනි වතර්තම මම මේ ගායකයා ලංකාව ඉන්න කියලාදැන ගත්තේ එතුකට මම නොදන්න කලාපයක් ඊට පසු මම කල්පනා කර මොකක්තේ වෙලා තයරන්නේ කියලයටට පසේ මමා අනිත් පැත්තර ඒක දාළ බැලුව හම එක කාසි අනිත් පැඇත බැලූහම ලස්්‍යයන පවුරොත්ති දැ අපි අහන මෙමනතම් ඒවගේ කෙනෙක් ඒවගේ කෙනෙක් අපි මෝ පෙරගායක කරකවුහර ඒවගේ කෙනෙක් අපි ඇවට අනිත් තවත් තවත් කණඩායමක් ඉන්න එහෙම කෙනෙක් ලෝකයේ පවතිනවාද කියලවත් දන්න නැති කට්කයක් එතකොට මේ දෙගොල්ලු ඒක සමානය මම කියන්නේ කෙන මවත් සහ ඒගලොත් එකම කාසේ දෙපැත් අයිතකට මමක්ගේ විශ්වාස්සය ඇතෙන්වා මේක දේශපාලික රණාවක්ක අපි අපි විශ්වාස කරනවනම් සම්පත් පෙදියයාමේ විශෂමතාවය අවම කරන්න ඕනෙ කියලා අපි විශ්වාස කරන්න ඕනනි පත්තට ප්‍රස වින්දන පෙදියයාමේ විෂමතාවය අවම කරන්න ඕනිෙ කියළ මලස්සයන දන්නවන්නම් මංගතන්නේ තනමල්ලල ගැමියෙකුත් ලොසයනෝ දැනගන්න ඕනේ තැනට අංකාව පුොලොන්න්නමට කෙවද මස්ට මුල ජවිත කාලෙ මුල ජීවිත කාලම කැපකර ගේ ඒ වෙනුව. ට ඒගේ කැපකිරිම් කරපු මිනිස්සු ලංකාවන්නවා හැබයි ඒකට ලොකු සපෝට් එකක් එහමම් උපකාරයක් ලංකාවේ කිසිම ආණ්ඩුවකින් ලැබුෑ ැනේ රාජ්‍ය පාලනය කරන්න ආ්ඩුව න අපිකිසිම් කාල්සිමකටත් ආ්ඩුවකට දනම රාජ පාලන කල දන්න කියලෙකට අපි අපි වෙනුවෙන් අනයෝජතය පත් කරලා. මගොල ගිල්ල වෙරලා මොනෝද කරන්න ගොන්ට ඕනු දෙවල්ලි කරගන්න හ ලංකාවේ. සපදේදයම විශෂමතාවයක් ඇතිම තම කලාවේරස් ඉද බේදියම විශෂමතාවයක් පිළිබඳවත් ඕන් සිම අදසක්ම හැඟගලට වැඩකුත්නෑ ඇතර මම හිතනවා මේ දෙකම එක වගේ එක එක සමාන එක සමාන්ත රේල් පිරි දෙක් වගේ යන්න ඕනිකින් බුදු පරිකල්පන මනිසිි දියුණු කරන්න ඕනි අපි සාහිත පිළිබඳව කතා ගැන්න හශිතාවය කියප එකම තමයි මහිතාන්නේ කියැනෙ බත්කාපු කියෙනා ත් බත්විත රයිනං කාල තියෙන්නේ මහිතාන්න වෙන වෙන කෑමක රස්ස එකනෙ ෆුට් කල්ශය එකක් තියෙනොන්නන්නේ වෙන කෑමක රස දන්නේ නත්තේ එකැඒ එකෑමති ලුක තියවා කියලව දන්නේ නැත්තම් මංතනක නොදැනුමක් එක ඒක දැනුමයා අඩු පාඩුව. සක්ෂරතාවය ප්‍රශ්නන් රස්වින්දනයේ සක්ෂරතාවයට ගලපළගත්ත අදින්ඒ ඇතරම සක්ෂ්‍රතාවයාඩුව. අපි ලිවීමසා කියවීම හැකිවක් කියෙ කියන ොකක්ද තේරම්ගැන හකියාව නෙමයිනේ. ැනපට ලියන්න පුළොන් කියවන්න පුළන් හැ ඒ අදහස ප්‍රහණය කරදන්නක හොම. පතිතය කිය වගන්න කොහොමද. පතිතය කියනකත් මත පහගේ කාලේ ගොඩක් ආදෝලට ලක්ුණන පති කියන මොක්්ද කියලා ටෙක්ට එකක් කියන්නකත්්දිකේ. ර පතිතයක් කියව ගන්න කොම. මම කියන්නේ අන්න ඔන්න ඔය වගේ තැන්වලින් අපි ප්‍රශ්නය අල්ලගත්ත තිෙබට මේක සාහිත්‍ය විතරක්න මේ අප සාහිත්‍ය කියල කියන්නේ ඒ ඔය ප්‍රශ්නය වයි වන්ත ලොක ප්‍රශ්නයේ පොඩි කැල්ලක්. පොඩි කැෑල්ලක් නතකොට බ්‍රසවිදනය පරිකල්පනය අහිමි ජනතාවක් ගන්න තීරන දැඟට පේනවනන්නේැ මම ඇැතුු මකැන් ජනතාවක්ක් ගන්න තියෙන.ැන බ්‍රෂ් කියන වායකවෙලාවක. ආණ්ඩුව ඔයිවිදේ පිස්සු කලෙනවන මේ ජනතවලතෙන් පත් කරන්න කිය හ්ඩුව න මේ අවලත පත් කරන්න ජනතවලතෙන් පත් කරන්න ක ක හිතන මේ ප්‍රකාශය බර පතලකම් ර ලංකාව වෙලාලන මගත නතවලත ප කරන්න වෙලාතින ජනතවලතෙන් පත් කරන්නේය කරනවා කියලකැන මගත ඔන් පරිකල්පනදුණු කල ඔන්ගේ උන් ඔන්ගන තීදන ශාප කරන්න එමන තිගුණු කරන්න දැනි වැඩ පිළිවෙක් විශේෂ වැඩ පිළිවෙලා අවශ්‍ය කරනයි කියැනෙ අපි වැඩන් පුලලා ගුරුවරේක කියද දන්න වැතති මහිතන අපි අධ්‍යාපන කරනයල්යල් පැනග ප අ්‍යාපන කරයක් තකොට අපි අධ්‍යාපනයට ක්‍රති සංස්කරන ඉල්ලා සිටියද උුන් අධ්‍යාපනය ආපෝසරයක් මොනති කියනය වෙල කරන කර උත්සාා කරනේ වෙළලඳ කරන කරන්න උත්සාහ කරන කියල කෙන අර ෙක්න පාන්නත්ත ඒක්ාල්ල කියල කියන එකක් වගේතමවෙන්නේ. එතුකොට මේ තියන විශෂමතාව තවත් වැඩ. කව වැඩවෙන මම කියන කලාව තුල තියන්නේෙත් මේ පන්ති අර්බෝධයම තමයි ප්‍රස්ති පන්ති අර්බෝධයම තම ඒක මුල්ල ඉඳලම තිබුණන කලාව මුල්කාල කලාව කව් දෙසාත කියනක ෆන්ඩමෙන්ටල් කොස්ෂන එකක් නෙනේ කලාව කව් දෙසාද කලා මුල්කාල තිබටි පල්ලි පූජකවරුණණයටත්තේ ඊට පස්සේ පුුරුෂා පන්තියටට පුෘෂ පන්තිය තමයි යොය නිකං හිතන්නකු ඩේවිඩ් ප්‍රතිමාව එමනතම ඉට පස සෙස්ටේන් ශාපල් ගත්තතින් ඒවා අඳන්න පවා සල්ලි දෙ ලුම්පෙන් පන්තිය ලම්ප පන්තිය ඉතින් මේ වගේ කලාවී ඉතිහාස ගත්තත් එහෙමතම අද දවසක් මොමකක ඒ කලාවත් තිබුණ හැමදාම පන්ති ප්‍රශ්නයක් පන්ති ප්‍රශ්නයක් තිබුණක් ලුසියානෝ අහනයක පන්තියක්ත් මමරකා පොතේ ගේෙනවගේ හෂතයකිව්වගේ අර ඉතාලියින් ගේන පියානෝුවක් වාදනය කරන හඩක්වත් ඇහිච්ච නැති මේ මනිස්ුන්නෝ මේ රට මනිස්සුන්නවා අදටත් අහන් නැති සංගීතයක් තියෙනවා අ කියව නැති පොත් මිකනේ සාහිත්‍යයක් තියෙනවා එතකොට මේක පති ප්‍රශ්නයක් නේ දපොසරගත් මක දශපාලි පශ්ණයක් නේ දපසරයක් ගත්තුති. ඒ මම හිතන මේක වෙසුඳන්න ඕන වෙන තැනකින් කියලා. හම විශවාස කරන්නේ. මම විශ්වාස කරන්න ඒ අරගලයක් කියලා. ඒකට කලාකරුවන් සවිඥානක වෙන් නොන මුලින්ම මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා කියනක සම්පන්ධය. එහෙමන ඇතුව ඒගොල්ලොත් පාටඨකයා ඉල්ලන කියන්නේ මේ ඉල්ලමට සැපියම තියන වෙලදොලහි නේද ඉල්ලුමට සැපීමමතිය වෙලද පොල. ළ පොල කරන. ඉල්ලමට සැපේීම ම ම කියන කලා කාර කරන්න නි එක පාටක ඉල්ලන්න යිගට තෙරන්න යි ග කියවண்ட කියවන්ඩ ආස මේවයි කියලා ඒගුල්ුගේ ආශාව උදසාපී වැඩ කරනවා නැත්තා කලාකරුවන්න. ට වඩා සවි්ඥානිකව තමන්ங்கி වැඩේ කරනවාද කියනික ැෙන මට අර්බෝධයක් තියනබ වෙලාමතයි ොළඹம்ப කேන්්‍රීියව තමයි සියල සංස්ෘතිකකාරණ සිද වෙන ලංකා. පුංචි පුஞ்சච තැංවලම අපේ මය මේ අනුරාධපුර එතිකොට කෑන්. කැඩීමේ නුවර ගාල්ල මාතරවගේ තැතැන්වලි කෙනෙෙන පොඩි පොඩිඩවලු නමුත් මම හිතන්න ඒ ඒටොත් එන්නේ තෝරාගත් පිහැම දාම සාකචාවකට එන්නේ තෝරාගත් පිරිසක්ඒ කියන ඒ පරිසම ම හැම තැනම සභාගවෙන්. සභාගීතය සම්බන්ධයයට ප්‍රශ්නයක් තියෙන ම ඉසර පොත්් ය මේ පොත් එෙලි දක්වීම වලදිී ම තේරුම් ාතයක්ම මේ පොත් ැම පොත්් එලි දක්වීමටම එන්නේ එකම කණ්ඩා එකම කණ්ඩායන්. අවසාය මම තියෙනකට පොත්තලි දැක් පිින්බලි වැඩක් මෑ කියල් ඇයි ඇයි එකන අපි සාහිත්‍ය සංකතනයට සාහිත්‍ය සංවාධයක් ගොඩනගන්නේ ස්සාහිත්‍ය පිළිබඳ කිසිම් අදහ අදහසක් පාටගයාගේ පාටකයක්ත්ක් ගනිදනක් ඇතිකරගන්න නේ දෙකසියම අදහසක් වෙදාගන්නනහි පාටකය නෙම හැමදාමන්න පොත්ල නතහ පොත්තෙලද පීම්වටෙන්නේ මේ වගේසාකච්චාවලට සසාභාගවන්න පොත්ලියනයහෝ ඒම ගොඩක් අ එහම තමයි නමුත් මහිතර් මේකරන ටිකක් ටිකක් පාටකයෝ වැඩිපුර සභාග වෙනවා කෝමනත ම විශ්වාස කරනවා මම සංගීතයේදත් ම ම කරපු ප්‍රග්‍රමීක මංගේ හෝ සංගීතකරුවන් ඔගොල්ල අඩමතර්මෙන් ඔගොලන්ගේන සංගේීතය කියනෙ පිලිබඳව. ඒ විශය පිළිබඳව කතා කරන්ට සකච්ාපොඩ නගගන කව දහරි උත්සාහ කරලා තියෙනවාද කියලාලස් එ මම දැකලන අපි සාහිත්‍ය කරුවන් තරම්මත් ඔන් ඒ වැඩे කරන එක ගොට ඉතින් ඒ රසවඉදන පෙදයම විශම තාවයක් තියනවතම පවතිනම හැමදාමයක පවති. මකින් මම හිතන අප කලාකාරය කලා ශේතයඉන්න මුලිම අබෝධ කරන්න පස එ වන නරගලයක් කරන්න මහහිතනක වෙනස් කරන්න පපේ යතු ම පස පටක තිල්ලා ට ව මහිතාතනක වෙනස් කරන්න ඒගොල ඉන්න කොමපොටස්ෝන් හමතිසම කියවන්න පුොළන් එක තමයි කියවන්න කියවන ලේසක තමයි කියවන්නේ තබන්ට එකත් එක්ක අනුගත වෙන්න පුලාන එක තමයි කියවන්න. ඇන්ඩනවානම් එක තමයි කියවන්න හිනාෑනෝන ඒ තමයි කියවන්න. එහෙම එක කොෆෝට සෝන්ක මම හිතන්නේ පරිකල්පනය අවද වෙන ඉට පසර සෝවක් කියන ප්‍රශ්නයන පහශලදකෝ වගේ එහෙම තනකට පාටකෝ යන්ඩ ලෙස්සේ කියලා එක හේතුක තැති ඉතින් එගුට ජීවන අරගලයක් තිේනවා අනේමොන සාහිත්‍ය වගේක හිතන්න පුළුවන් හැබැ ඒ එක ගෞවමන්ටි එක කිවවාහම ඉතිහාස වැඩන්න විමිෂය ර්දේශෙන් අයින් කරන කිවා එක අවුල්. මංගේ ජීවිත සහි්‍යයයින් කරල දාළිවරලා ගෞවමන්ටගේ එක කරහම්ඒ කව් එතකොට කොහොමදම පරස් පරයන්නේ එහම මංහිතන්න්නේෙ මම හිතන් එහම බැහැ පුද්ගලයක්විදිට එම පරස්පරයක් පැල්මක් තියන්න විදියක් නෑ ජීවිතයක් ඇතුලේ අපි ගවමන්ට මොක කරරි කියනවන පේ ජීවිත ඇතුළලෙ එක තියන් දෝන කිය ම විශවාසක නතිකහොමහමක විශාල සකච්චාවක් මට ඔයිටික තමයි අවසාන වශයෙන් කියන්න තියන කුලස්සේ Nah, ibu Hamis itu di Adi Akib. Mungkin ada sangwari yang ini. Ada sangwari di mangkita ni permani adui mudah itu arah bangki bu bagi buho ayat buho karya nol demi bela ni ni terbina. Nah, put kia ni buh masangwe pasno ada sangwe di minis ni sanggo nak kai mangkita ni. Mee pare arah arah tiki ketulah ini. Imanang ada sangwari ya tidak ni makanan terpeluang. मा ක් स्ं पदाना स्थ क्वि එක भाचताයට වගේ में लिकाහැටीුණු नदीसाට वह स्तति्यंतවෙන වගේ अभ එකතුුණු सलुजनाටම අප हरदायएगा तති ම अी नेवतात राबण साके बना था पताගञन කताාව किस नामनी पवර सम खामयමු ना ඔබ සිिलु दिनाටම सुबरांत्रයක් प्राथना कर.